Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Pānātipātā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Adinnādānā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Kāmesu micchācārā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Musāvādā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Surāmēraya maccabhamā dattānā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Hondai nan theruvan sarṇai siru denāṭama. Hondai. Ada me dharma desanāva siddha karaddi mama kæmati meka dharma desanāvakata ehā gihilla meka dharma sākhacchāvak vidihitama wenawa nan. එහෙනම් ඔබ සියලු දෙනාම මේ ධර්ම දේශනාව සමග එකතු වෙනවා නම් මම කැමතියි. මොකද මේ බුද්ධ ශාසනයේ බුදුහාඳුරන්ගේ කාලෙත් කවුරුවත් ආවේ නැහැ මට නිවන් දකින්න ඕනි කියලා අහගෙන. කවුරුවත් ආවේ නැහැ මට සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය එහෙම හොයාගෙන ආපු අය බොහොම සීමිතයි ඉන්නේ හිටියේ. ඒ බුදු පියාණන් වහන්සේ කාලෙත් මොකද්ද තිබුණේ? අර Tamanට ගැටලුවක් තිබ්බා, හිතේ ගැටලුවක් තිබ්බා. ඒ ගැටලුව ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරන් පස්සේ යම්කිසි අවබෝධයකටපත් වුණා ධර්ම සාකච්ඡාවක් තුළින්. ඊට පස්සේ ඒකට ඊට පස්සේ අපි ඒ අවබෝධයට නමක් දුන්නා. ඒ නම මොකක් වුණත් කමන්නේ. එහෙනම් මම පොඩි කාරණා ටිකක් ඉස්සෙල්ලා කියන්නම්. හැබැයි මම කැමති ඇත්තටම වඩා සාර්ථක වෙන්නේ ওই පැත්තෙනුත් මේකට එකතු වෙලා එකතු පහදලා ඔබට තියෙන හිතේ තියෙන ගැටලු ටික ඉදිරිපත් කරලා අන්න ඒවට විසඳුම් අරගෙන එහෙම ඉස්සරහට යනවනะ. මොකද කරන්නේ එහෙනම් අපි ওই පැත්තෙන් ගැටලු වලින් පටන් ගමුද? එහෙම නැත්නම් මේ පැත්තෙන් පොඩි දේශනාවක් තියලා අපි ඒ අනුව කරගෙන යන්නද? කොහොමද කැමති? ඔබට කැමති විදිහකට දෙකෙන් කැමති ඕන විදිහකට කරන්න පුළුවන්. හරි. එහෙනම් මම මූලික කාරණා ටිකක් කියලා ඉන්නා. හොඳට තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා. අපි හුඟක් වෙලාවට මේවා බොහෝ දේවල් කරන්නේ අපි සම්ප්‍රදායික විදිහට, මේ සම්ප්‍රදායට අනුකූලව. ඉතින් අර කාලයක් තිස්සේ මේ සම්ප්‍රදායන් මේ විදිහට කරගෙන යද්දී ඒවා හුදෙක් සම්ප්‍රදායන් බවටම පත් වෙනවා. එතකොට මේ සම්ප්‍රදායන් බවට පත් වෙලා ඒකේ අර තියෙන යටිපෙළේ අරුත් ටික අපිට නැතු වෙනවා. ඉතින් මේ ධර්මදේශනා වලටත් අද හුඟක් වෙලා තියෙන්නේ ඒ කාරණේ. ධර්මදේශනාවක් හුඟක් වෙලාවට අපි පවත්වන්නේ යම්කිසි අවබෝධයකටපත් වෙන්න පුළුවන් තරම් සරල විදිහට අපි මේ කාරණේ තෝරගනිමු. හරි. ඉස්සලාම දැන් අපි මේ පංචකාම ආශාද වැඩපිළිවෙලේ අපි මේ එදිනදා කරන කටයුතු වල අපි යෙදිලා හිටියා. හරි. ඔබ වගේම තමයි මමත් අවුරුදු ගාණක් 30 ගාණක් ගිහි ජීවිතය ගත කළා. ඔය තියෙන ඔය සම්මතේ ඔය තියෙන රාජකාරී ඔක්කොම කටයුතු කළා. එක එක රටවලටත් ගිහිල්ලා අන්තිමේදී යමක් හෙව්වා මුළු ජීවිත කාලෙම පුරාම. මුළු ජීවිත කාලය පුරාම පොඩි කාලේ ඉඳන් හෙව්වා යමක් එක එක ක්‍රමවලට හෙව්වා. ඔබත් හොයලා ඇති. තාමත් හොයනවා ඇති. අපි මුළු ජීවිත කාලෙම යමක් හොයනවා. බොහෝම කිහිප දෙනෙකුට විතරයි අපි මේ ජීවිත කාලයේදී හොයන යම හම්බෙන්නේ. අපි මේ භෞතික විදියට දේවල් එක් රැස් කරගෙන ගොඩ ගහගෙන ඒවා ඔස්සේ අපි මේ හොයන දේ ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන සිටියට අපිට ඇත්තටම
ආය අවුරුදු 20ක් 30ක් 15ක් ඒ මේ තියෙන මේ රටාව ඔසේ දුවගෙන දුවගෙන ගිහිල්ලා ආයිත් අපිට හිතට දැනෙනවා මොකක් හරි අඩුවක් මොකක් හරි නොවැච්ච දෙයක් තියෙනවා මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා මේ වැඩපිළිවෙලේ. ඉතින් ඒ අඩුපාඩුව අපිට හොයාගන්න බෑ, අපිට හොයාගන්න අවකාශය සැලසෙන්නේ නෑ. හැබැයි අද මම මේ ධර්මදේශනාවේදී පුළුවන් තරම් ඔබට උත්සාහ කරන්නම් ඒ අඩුපාඩුව ඔබට හොයලා දෙන්න. හැබැයි ඔබේ පැත්තෙන් ඒක විවෘත වුණොත් තමයි ඒක ඔබට තෝරලා දෙන්න පුළුවන්. මොකද එක පැත්තකින් මේක තෝරලා දෙන්න බැරි හින්දා. හරි. හොඳයි, ඉතින් අපි මේ විදිහට මේ පොඩි කාලේ ඉඳන් නොයෙකුත් ආකාරයෙන් වැඩ කටයුතු කරලා රාජකාරී කරලා ගෙවල් හදලා යාන වාහන අරගෙන විවාහ වෙලා නොයෙකුත් ආකාරයෙන් විනෝද චාරිකා ගිහිල්ලා රට රටවල් වලටත් ගිහිල්ලා තවත් නොයෙකුත් ආකාරයෙන් අපි මේ දේවල් ටිකක් කරලා අපි යමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔක්කොම කරලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ? මේ ඔක්කොම දේවල් කරලා යම්කිසි ආකාරයක සතුටක් සැනසුමක් නේද බලාපොරොත්තු වෙන්නේ? යම්කිසි ආකාරයක සතුටක් සැනසුමක් ආශාවදයක් තමයි අපි මේ සියලුම දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔබට දැනට තේරලා ඇති දැන් මේක ලැබෙනවා. හැබැයි ලැබෙනවා වගේම යම්කිසි අඩුපාඩුවකුත් ඒ අතරම හිර වෙලා තියෙනවා. හරි, හොඳයි. දැන් අපි මේ කාරණේ පොඩ්ඩක් තෝරගෙන යමු. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකේ තියෙන ගැටලුව? මේකේ තියෙන ගැටලුව මොකද්ද කියන තැනට එන්න කලින් දැන් අපි මේ ඔක්කොම දේවල් ටික රැස් කරගන්නේ, මේ ඔක්කොම දේවල් ටික ලං කරගන්නේ අන්න අපි ආශ්වාදයෙන් පිනවා ගන්නවා කියන කාරණේ මත පිහිටලා. හරි, මම ඔබට එක උපමාවක් කියන්නම්. ඒ උපමාව තුළින් අපිට තේරෙයි ඇත්තටම මේ ආශ්වාදයේ අපි මේ හොයන ආශ්වාදයේ හොයාගෙන අපි මේ නොයෙකුත් ආකාරයේ භෞතික දේවල් ලං කරගන්නවා. ඒ ලං කරගත්තට අපි බලාපොරොත්තු වෙන තෘප්තිමත් භාවය අපිට ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියලා මම මේ උපමාවක් කියන්න. මේ උපමාව ඔබ තෝරගන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේ උපමාව මත ඔබ පිහිටා සිටින්න එපා. මේ උපමාවට එහා පිටිපස්සෙන් තියෙන කාරණේ ඔබ තෝරගන්න උත්සාහ කරන්න. අපි මේ කාරණයක් කියන්න විතරයි මේ උපමාව පාවිච්චි කරන්නේ. හොඳයි, මම එක්තරා උපමාවකින් මම මේක පටන් ගන්න. හිතන්න ඔබගේ දැස තද රෙදි පටියකින් ගැට ගන්නවා. ඔබට බාහිරේ වෙන්නේ මොකද්ද කියලා පේන්නේ නැහැ. හොඳට රෙදි පටියකින් ගැට ගන්නවා. මෙහෙම ගැට ගහලා ඊට පස්සේ ඔබගේ දකුණු අත පැත්තට ගේනවා ඔබගේ මේ ලෝකේ ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයා. ඔබගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ ලෝකේ ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයා ගේනවා ඔබේ දකුණු අත පැත්තට. ඔබේ වම් අත පැත්තට ගේනවා ඔබ මේ ලෝකේ දකින්න අකමැති අප්‍රිය අප්‍රසන්න පුද්ගලයා. හරිද? දැන් අපේ දැස් වහලා තියෙන හින්දා අපිට දකුණු අත පැත්තේ ඉන්න කවුද කියලා දන්නේ නැහැ, වම් අත පැත්තේ කවුද ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙන්නගේ මාත් වලට එකම ಜಾති රෙදි වලින් මහපු අත්මේස් දෙකක් දානවා. ඉතින් එකම ಜಾති රෙදි වලින් මහපු අත්මේස් දෙකක් දාලා දෙන්නටම කියන අපේ ඔළුවයි මූණයි හිමීට සම්භාහණය කරන්න කියලා. හරිද? දැන් මේ ඔළුවයි මූණයි හිමීට මෙහෙම අත ගානකොට අපිට ඒ ස්පර්ශයන් දෙකේ වෙනසක් හොයාගන්න පුළුවන්ද? පුළුවන්ද ස්පර්ශයන් දෙකේ? ඇත්තටම බෑ නේද? ඇයි? අපේ දැසුත් වහලා අර දෙන්නම දාලා තියෙන එකම ಜಾති අත්මේස් දෙක. හරිද? අපිට ඒක හොයාගන්න බෑ. හරිද? ඊට පස්සේ ඔන්න මේ දෙන්නට දෙපැත්තට යන්න කියලා ඔන්න අපේ දැස් අරිනවා. රෙදිපටිය ගලවලා දානවා. රෙදිපටිය ගලවලා දාලා අපි මේ ලෝකේ අර වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයා එන්න කියනවා. වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයාට එන්න කියලා නැවතත් අර විදිහටම අපේ ඔළුවයි මූණයි හිමීට සම්භාහණය කරන්න කියනවා. එතකොට මොනවා වෙයිද? දැන් කලින්ට වඩා අර සුවය සැනසෙල්ල ආශාවදේ වැඩි වේද අඩු වේද? දැන් මේ පුද්ගලයා දැක්ක ගම මොකද වෙන්නේ? වැඩි වෙනවා නේ. හරි. ඔන්න එහෙම කතා කරලා ඉන්නේ නැත්නම් කතා කරේ නැත්නම් මේ පැත්තේ මේ කාරීර කාරණේ කියවෙන්නේත් නැහැ. ඔබට තේරෙනවද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ මේ කියන කාරණේ. හරිද? දැන් එතකොට මොකද වෙන්නේ? දැන් එක පැත්තකින් දැන් මේ අර මේ තමන් මේ ලෝකේ වැඩියම ප්‍රිය කරන පුද්ගලයා ඇවිල්ලා මේ විදිහට තමන්ගේ ඔළුවයි මුණයි මෙහෙම අත ගන්නකොට අපිට කලින්ට වඩා මා ආශාවදේ සුවයක් දැනෙනවා. හරිද? ඊළඟට එයාට පොඩ්ඩක් එහාට යන්න කියලා අපි මේ ලෝකේ අකමැති අප්‍රිය අප්‍රසන්න පුද්ගලයාට ඇවිල්ලා අපේ ඔළුවයි මුණයි අත ගන්න කියනවා. දැන් මොනවා වෙයිද?
මොකක් වෙයිද? හා දැන් අපි මෙයන් පුද්ගලයා ළඟටවත් එන්න දෙනවද අඩුම ගානේ? ළඟටවත් එන්න දෙන්නේ නැහැ නේද? හරි. දැන් හොඳට ඔන්න මම මේ කියන කතාව හොඳට ඔන්න ගැඹුරින් තෝරගන්න. එතකොට මේ අවස්ථා දෙකේදීම අපේ ඇඟේ ගෑවුනේ මොකද්ද? දැන් මේ දෙන්නම එකම જાති ආත්මේස් දෙකක් දාලා තියෙනවා කියලා මම කිව්වා. අවස්ථා දෙකේදීම අන්න අපේ ඇඟපොයේ ගෑවිච්ච ස්පර්ශයේ වෙනසක් තිබ්බද ඇත්තටම? වෙනසක් තිබුණ නෑ නේද? එතකොට එක වෙලාවකට මහා ආශ්වාදය සුවය සොම්නසක් දැනුණා, අනිත් වෙලාවට මහා පිළිකුලක් දැනුණා. හරි. එතකොට මේ පිළිකුල ගෙනල්ලා දුන්නේ, මේ ආශ්වාද සුවය ගෙනල්ලා දුන්නේ අර බාහිර තිබ්බ වස්තුවක්ද? බාහිර තිබ්බ වස්තුවක් නෙමෙයි නේද? අන්න මේ කාරණේ ඔබ තෝරගන්න. ඔබ මේ කාරණේ නොතෝරගෙන ඔබ මුළු ජීවිත කාලයක් පුරා මේක හෙව්වා. මේ ඔබ මුළු ජීවිත කාර්යයක් පුරා හොයපු එක තමයි මම මේ කියන්නේ. හරිද? මුළු ජීවිත කාර්යයක් පුරාම ඔබ හෙව්වා. තවත් හොයයි. මැරෙන මොහොත දක්වාම මේක හොයයි. දැන් බලන්න මේක සාපේක්ෂයි නේද? දැන් එකම ස්පර්ශය දැනුනේ. හැබැයි එක වෙලාවකදී මහා සුවය සොම්නසක් දැනුනා, අනිත් වෙලාවෙදී මොකද? මහා පිළිකුලක් දැනුණා. හොඳට බලන්න එතකොට. හරිද? අපි දැන් තවත් ඔය කාරණා දෙක තුනක් අරගෙන බැලුවත් ඕකත් ඔහොමම තමයි. දැන් එකම සින්දුව ඇහෙනකොට කෙනෙකුට මොකද්ද ඇති වෙන්නේ? අපි හිතමු දැන් පරණ තාලේ සින්දුවක් අමරදේව මහත්තයාගේ සින්දුවක් යනවා කියලා. දැන් අමරදේව මහත්තයාගේ සින්දුවක් යනකොට හරිද? දැන් කට්ටියකට මොකද වෙන්නේ? හරිම ආශ්වාදය. දැන් කට්ටියකට අයියෝ. ඊට පස්සේ නැත්නම් අපේ අර බටහිර තියෙන ගායකයෙක්ගේ හොඳ රොක් සින්දුවක් යනකොට කට්ටියකට හරිම ආශාදයි. කට්ටියකට දැන් ඔය බාහිර තියෙන සින්දුවේ ආශාදයක් තිබුණා නම් එක එක්කිනාට මොකද්ද වෙනස් වෙන්න පුළුවන්ද? බෑ නේද? එතකොට මේ ගොඩනැගිච්ච ආශාදයේ සුවේ සොම්නස අර එක එක්කිනාට සාපේක්ෂයි නේද? කෙනාට කෙනාට. පැහැදිලිද? මම මේ කියන කාරණේ තෝරගන්න. හරි. එතකොට දැන් ඔය විදිහට ගත්තා මේ හැම කාරණයක් තුලදීම අපිට පේනවා මෙන්න මේ ගොඩනැගෙන මේ ආශ්වාදයේ සුවේ සොම්නසාර බාහිර එකක තිබ්බ එකක් නෙමෙයි. මොකද්ද? මේ සිත තුලම ගොඩනැගිච්ච එකක් කියලා. අපි එතකොට මේක බාහිරින් කොච්චර බලාපොරොත්තු වුණත් මොකද වෙන්නේ? ලැබෙන්න විදිහක් නෑ. මොකද මේක සිත තුල ගොඩනැගෙන එකක් හැම මොහොතකදීම. ඒක සාපේක්ෂයි. ඒ මොහොතට සාපේක්ෂයි, ඒ පුද්ගලයාට සාපේක්ෂයි හැම වෙලාවෙම. තව පොඩි උදාහරණයක් ගමුකෝ. හිතන්නකෝ දැන් අපි රෙස්ටෝරන්ට් එකකට ගියා කියලා. මොන හරි අපි දැන් ගෙදර හැමදාම කෑම කනවා, ඊට පස්සේ අපි වෙනසකටත් එක්ක කියලා රෙස්ටෝරන්ට් එකකට ගියා කියලා හිතන්නකෝ. දැන් රෙස්ටෝරන්ට් එකකට ගිහලා අපි කන්න කැමද තිම කෑම જાතියක් ඕඩර් කරනවා. හරිද? අපි ජීවිතේට කන්නර කැමති මේ කෑම જાතියක් ඕඩර් කරනවා. අපි දැනට නිකන් හිතමු ෆ්‍රයිඩ් රයිස් එකක් කියලා. මම මේ දැන් මේ උදාහරණයකට ගන්නේ ඔබ කැමති කෑමක් මේ වෙලාවේ මතක් කරගන්න. හරිද? දැන් ඕක දුම් දම දමා මෙහෙම එනකොට හරිද? දැන් අපිට ආශාවද නැද්ද? ආශාවදයි නේද? හරි. දැන් මේක සුවඳ දැනෙනකොට අපිට ආශාවද නැද්ද? ආශාවදයි නේද? එතකොට දැන් මේක කනකොට දැන් අපිට ආශාවදයි නැද්ද? හරි. හරි. හිතන්න දැන් අපි මේ රෑ 8ට තමයි මේ වැඩේ පටන් ගත්තේ කියලා. මේ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා මේ දැන් මේ කෑමේ කන්න පටන් ගත්තේ. දැන් ඕකේ විනාඩි 5ක් විතර දැන් ඕක මේ කෑමේක භුක්ති විඳාගෙන යනකොට විනාඩි 5කට විතර පස්සේ අන්න අපිට මේ කෑමේකේ තිබිලා මැරිච්ච කැරපොත්තෙක් හරි මැරිච්ච හුණෙක් හරි හම්බ වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ඒ වෙලාවේ ඉඳන් මොකද වෙන්නේ? ඒ වෙලාවේ ඉඳන් ආශාදද? නෑ නේද? හැබැයි දැන් හොඳට දැන් ඔන්න හොඳට කල්පනා කරන්න. හරිද? දැන් මේ කෑම එකේ තිබ්බ සුවඳේ අංශු මාත්‍රයකවත් වෙනසක් වුණාද? නෑ නේද? හැබැයි වෙලාවකට අපි මට මහා ආශාදයක් දැනුණා. වෙලාවකට මොකද්ද? මහා පිළිකුලක් දැනුණා. පැහැදිලිද? තේරුණාද? ඊළඟට මේ කෑම එකේ රසයේ ඇත්තටම වෙනසක් වුණා දංශු මාත්‍රිකවත්. හැබැයි වෙලාවකට අපිට මහා ආශාදයක් දැනන වෙලාවට මහා පිළිකුලක් දැනුණා.
එතකොට මේ හැදිච්ච මේ ආශාවදේවත් මේ එහෙම නැත්තම් ගොඩනැගිච්ච පිළිකුලවත් මේ භෞතික ලෝකයක තියෙන කාරණාවක් නෙමෙයි, බාහිරක තියෙන කාරණාවක් නෙමෙයි කියලා ඔබට තේරුණාද? හැබැයි අපි මේක හැම වෙලාවෙදිම අපි ආශාවදේ කොහෙන්ද හොයන්නේ? බාහිරෙන් භෞතිකයෙන් හොයනවා එළියෙන්. හරිද? ඒ වාගේම අපි හැම වෙලාවෙදිම අපිට මේ මහා කරදරයක් වුණා නම්, පිළිකුලක් වුණා නම්, වැරද්දක් වුණා නම් ඒකත් කොයකටද දාන්නේ? බාහිරට පනවනවා. හරිද? දැන් මේක මේ තෝරගන්න බැරුව අපි මුළු ජීවිත කාලෙම ඕක හෙව්වද නැද්ද? තවත් හොයයි නේද? හරිද? තවම කාරණේ මං කිව්වේ භාගයයි. දැන් ඔය මට්ටම ඔබට තේරුණාද? මේ මට්ටම තේරුණා මම මෙතනින් එහාට කාරණයක් කියන්න. එතකොට ඔය ගොඩනැගෙන ඔය ආශාවදේ සාපේක්ෂකය හිතේ ගොඩනැගෙන එකක් මිසක්, ඒ මොහතර සාපේක්ෂව හිතේ ගොඩනැගෙන එකක් මිසක්, බාහිර තියෙන වස්තුවක ඇති දෙයක් නොවන බව, බාහිර ඉන්න පුද්ගලයෙක් ළඟ තියෙන දෙයක් නොවන බව ඔබට වැටහුණාද? පැහැදිලිද? හරි. එහෙනම් දැන් මේකේ මෙතනින් එහාට ගිහිල්ලා මේ කාරණේ තව පොඩ්ඩක් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ කාරණේ තව පොඩ්ඩක් ගැඹුරට පැහැදිලි කරලා දෙන්නම්. හරිද? එතකොට කොහොමද මේක මේ වෙන්නේ වුණාට? දැන් අපි දැන් මෙහෙම කිව්වට දැන් සමහර ඒවා දැක්කට පස්සේ, සමහර ඒවා ඇහුණට පස්සේ, සමහර ඒවා දැනුණට පස්සේ ඇත්තටම අපිට ආශාවදයක් ගොඩ නැගෙනවනේ. සමහර ඒවා දැක්කට පස්සේ, සමහර ඒවා ඇහුණට පස්සේ, සමහර ඒ වගේ මොකද ආශාවදයක් ගොඩ නැගෙන්නේ නැහැ. පිළිකුලක්, සමහරට කේන්තියක්, කෝපයක් හටගන්නේ. හරිද? එතකොට දැන් මෙන්න මේ කාරණේ කොහොමද ගොඩ නැගෙන්නේ කියලා මං දැන් ඔබට උපමාවකින් විස්තර කරනවා. දැන් මේ වෙලාවේ ඔබගේ අවධානය ඕනේ හැමෝගෙම. හරිද? හරිද? දැන් ඔක්කොම බලන්න. දැන් මේ වෙලාවේ දැන් ඔබට හිතෙන්නේ කවුද? මොකද්ද දැන් ඔබ ඉස්සරහින් හාමුදුරු කෙනෙක් බණ කියනවා. ඒ හාමුදුරන්ගෙන් මම මේ මේත් ඉඳන් බණ අහනවා කියන කෙනා ඔබට මේ වෙලාවේ ගොඩ නැගෙන එක. හරි. හරි. දැන් මම මේක උපමා දෙක තුනකින් මේක විස්තර කරන්නම්. එතකොට ඔබට තේරේ. හිතන්න දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා කවදාවත් ජීවිතයේදී හාමුදුරු කෙනෙක් දැකපු නැති පුද්ගලෙක් දැන් මෙතනට ඇවිල්ලා ඉන්නවා. මුළු ජීවිත කාලෙම කවදාවත් හාමුදුරු කෙනෙක් දැකලා නැහැ. හරිද? අපි හිතමු විදේශික මහත්මයෙක්, එහෙම නැත්නම් ගෝත්‍රිකයෙක් ඇවිල්ලා ඉන්නවා, කවදාවත් හාමුදුරු කෙනෙක් දැකලා නැහැ. හරිද? ඊට පස්සේ මේ ඉපදිලා සතියක දෙකක විතර පුංචි දරුවෙක් මෙතනට ඇවිල්ලා ඉන්නවා. හරිද? හරි. දැන් එතකොට අර ගෝත්‍රිකයට, එහෙම නැත්නම් අර කවදාවත් හාමුදුරු කෙනෙක් දැකලා නැති පුද්ගලයාට මෙතනට ආවන් පස්සේ මේ ඉන්න හාමුදුරු කෙනෙක් කියන සංඥාව ගොඩ නැගේද? එයාට ඒ මොකද මේ අමුතු ඇඳුමක් ඇඳගත්තු මිනිහෙක් කියන සංඥාව ඒ වෙන මොකක්වත් එන්නේ නැහැ. හරිද? අර පුංචි දරුවට ඒද මේ ඉන්න හාමුදුරු කෙනෙක් කියන සංඥාව නෑනේ. එතකොට මේ ඉන්න පිරිමි කෙනෙක්, ගෑනු කෙනෙක් කියන සංඥාව ඒද අර පොඩි දරුවට නෑ නේද? එතකොට අර පොඩි දරුවට ඒද මේ ඉන්නේ තරුණ කෙනෙක්, එහෙම නැත්නම් මහලු කෙනෙක් කියන සංඥාව ඒද? ඒත් නෑ නේද? හරිද? එතකොට අර පොඩි දරුවට ඒද මේ ඉන්නේ පණ තියෙන කෙනෙක්, එහෙම නැත්නම් පණ නැති එකක් කියලා සංඥාව ඒද? නෑ නේද? හරි. ඔන්න දැන් මේ වෙලාවේ දැන් ඔබේ අවධානය යොමු කරන්න. දැන් මම පැහැදිලි කරලා දෙන්න. හොඳට මේ කියන කාරණේ තෝරගන්න. මේක හරියට තෝරගත්තොත් හරි. හරි. ආයි ඔබට ජීවිත කාලේ ආයි මේ එක එක තැන් වලට කොහෙවත් යන්න ඕනෙත් නැහැ, බණ අහන්න ඕනෙත් නැහැ. හරියට මේ කාරණේ තෝරගත්තොත් මේ කෝස්සේම ඔබට මේ ඉතුරු ටික ලියා ගන්න පුළුවන්. හරි. දැන් මේ වර්තමාන මොහොතේදී හරිද? මේ වෙන ක්‍රියාවලිය අපි දැන් පොඩ්ඩක් බලමු. හිතන්න දැන් ඔබගේ සියලු මතක සටහන අයින් වෙච්ච මොහොත. ඔබගේ සියලු මතක සටහන අයින් වෙච්ච මොහොත. දැන් මතක සටහන් අංශු මාත්‍රයක්වත් මතක සටහනක් නැහැ කියලා. හිතන්න දැන් දැනට මේ මෙන්න මේ උදාහරණ ගන්න. එතකොට මේ සියලු මතක සටහන අයින් වෙච්ච මොහොතකදී වර්තමාන මොහොතේදී ඔබගේ ඇහැට හම්බෙනවද මේ ඉන්න හාමුදුරු කෙනෙක්, එහෙම නැත්නම් මේ ඉන්න ගිහි කෙනෙක් කියලා වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද? බෑ නේද? එතකොට මේ ඉන්න හාමුදුරු කෙනෙක්, මේ ඉන්න ගිහි කෙනෙක් කියන එක අතීත මතක සටහනකට අනුකූලව ගොඩනැගෙන එකක් නේද? වර්තමාන මොහොතේ ඇහැට පේන එකක් නෙමෙයිනේ. හරි. ඊළඟට මේ ඉන්න පිරිමි කෙනෙක්, එහෙම නැත්නම් මේ ඉන්න කාන්තාවක් කියන එක වර්තමාන මොහොතේ ඇහැට ගොඩනැගෙන එකක් නෙමෙයි නේද? ඒකත් අතීත මතක සටහනකින් ගොඩනැගෙන එකක් නේද? හරි.
හරි. එතකොට මේ ඉන්නේ තරුණ කෙනෙක් එහෙම නැත්නම් මහලු කෙනෙක් කියන එක වර්තමාන මොහොතේ හැට ගොඩනැගෙන එකක්ද එහෙම නැත්නම් අතීත මතක සටහනකින් ගොඩනැගෙන එකක්ද? අතීත මතක සටහනකින් ගොඩනැගෙන එකක්. හරිද? එතකොට මේ ඉන්නේ, එතකොට මේ අපි මේ මේ ඉස්සරහා තියෙන වීදුරුවට පණ නැහැ. මේ ඉන්න කෙනාට පණ තියෙනවා කියන එක. ඒක ගොඩනැගෙන්නේ වර්තමාන මොහොතේ හැටද එහෙම නැත්නම් අතීත මතක සටහනකින්ද? හරි. එතකොට මේ ඇඳන් ඉන්න සිවුර කහපාට බව ගොඩනැගෙන්නේ අතීත මතක සටහනකින්ද නැත්නම් වර්තමාන මොහොතේ හැටද? හරි. දැන් ඔබෙන් මම එක ප්‍රශ්නයක් අහන්න. මම හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. හරිද? එතකොට වර්තමාන මොහොතේදී අතීත මතක සටහනක් නොවන මොකද්ද ගොඩනැගෙන යමක් තියෙනවද? දැන් ඔබට ඉස්සරහින් පේන එකේ අතීත මතක සටහනකින් තොරව පේනේ නැහැ යමක් තියෙනවද? හොඳට කල්පනා කරලා බලන්න. තියුම්ම කල්පනා කරලා බලන්න ඕනේ. මොකද හිතෙන්නේ? ඔව්ද නැද්ද? අතීත මතක සටහනේ තොරව මොකක් හරි පිකක් පේනවද? නෑ නේද? හරි. එතකොට පේන්නේ ඇහැටද? අපි මෙච්චර දවසක් හිතන් හිටියේ මොකද්ද? අපිට පේන්නේ ඇහැට කියලා. හරිද? හරි. දැන් හොඳට බලන්න. එතකොට හැබැයි දැන් රූපයක් දැන් ගොඩනැගුණානේ. හරිද? ඒ එතකොට ඒ ගොඩනැගිච්ච රූපය මේ බාහිරකින් හම්බෙච්ච රූපයක්ද නැත්නම් අර අතීත මත්ස සටහන් වලට අනුකූලව ඒකට සාපේක්ෂව ගොඩනැගිච්ච රූපයක්ද? අතීත මත්ස සටහන් වලට ඒකට සාපේක්ෂව ගොඩනැගිච්ච රූපයක් නේද? එතකොට මේ ගොඩනැගිච්ච රූපය ගොඩනැගුණේ අර සිත තුල ගොඩනැගුණානේ නැගිච්ච රූපයක් මිසක් බාහිර තිබ්බ රූපයක් නෙමෙයි නේද? අර තමන්ගේ සිත තුල අපි නැත්නම් ඔකට විඥානය කියන ඇත්තට බර වචන ඕන්නේ නැහැ. මේ මේ බුද්ධ සාසනෙට ඔය මේ කාරණයක් තෝරගන්න බර වචන ඕන්නේ නැහැ. හරිද? සිත තුල ගොඩනැගිච්ච එකක් නේද? බොහොම සරලව කිව්වොත් ආ සිත තුල තමයි එතකොට අර රූපේ ඔක්කොම ගොඩනැගුනේ. එතකොට මේ රූපය දැකපු ඇහැ කොහෙද ගොඩනැගුනේ? මේ රූපය දැකපු ඇහැ කොහෙද තිබුණේ? ඒ කොහෙද තිබුණේ? ඔන්න ප්‍රශ්නේ. කොහෙද තිබුණේ? දැන් ඔබට තේරුණා නේද වර්තමාන මොහොතේ ඇහැට පේන මොකක්වත් තිබුණේ නැහැ කියලා ඔක්කොම අර අතීත මතක සටහන් වලට අනුකූලව ගොඩනැගිච්ච රූපයක් කියලා. එතකොට ඒ අතීත මතක සටහන් වල අනුකූලව ගොඩනැගිච්ච රූපේ ගොඩනැගුනේ කොහෙද? සිත තුල. හරිද? එතකොට ඒ රූපේ දැකපු ඇහැ කොහෙද ගොඩනැගුනේ? ඒකත් සිත තුලම තමයි. එතකොට මේ ගොඩනැගිච්ච රූපයයි ඇහැයි දෙකම තියෙන්නේ තැන් දෙකකද එක තැනකද? එක තැනක නේද? ඇත්තටම ඔබ හරියට බැලුවොත් ඔබට තේරේ නේද ඇත්තටම මේ ඇහැයි රූපයයි දෙකක්ද එකක්ද? දෙකක්ද එකක්ද? එකක් නේද? හරි. දැන් හොඳට කල්පනා කරලා දැන් බලන්න මේ කීප එක හොඳට බලන්න. එතකොට දැන් මෙතන ඉන්න පිරිසට දෙන්නෙකුට එකම හාමුදුරු කෙනෙක් ගොඩනැගෙනවද? නෑ නේද? තේරුණාද? දෙන්නෙකුට ගොඩනැගෙන්නේ වෙන වෙනම හාමුදුරුවරු දෙන්නෙක්, වෙන වෙනම හාමුදුරු කෙනෙක් නේද? කෙනාට කෙනාට එයාගේ අතීත මතක සටහන් වලට සාපේක්ෂව ගොඩනැගෙන හාමුදුරු කෙනෙක් හම්බෙනවා මිසක් බාහිරින් හාමුදුරු කෙනෙක් හම්බෙන්නේ නැහැ. මේක සෙල්ලම් කාරණයක් නෙමෙයි ආ. තේරුණාද? ඔබට මේ මුළු ජීවිත කාලෙම අල්ලගන්න බැරි වෙච්ච එකක් මම මේ අල්ලලා දෙන්න යන්නේ. හරිද? දැන් තේරුණාද? දැන් එතකොට මේ ගොඩනැගිච්ච මේ හාමුදුරුව කියන රූපය ගොඩනැගුණේ අර සිත තුල අතීත මතක සටහන් වලට සාපේක්ෂව. අර එතකොට අර විදේශිකයාට ගොඩනැගෙන්නේ නැහැ මොකද්ද හාමුදුරුව කෙනෙක් කියන සංඥාව. හරිද? එයාට කියන්නේ මිනිස්සෙක් කියලා සංඥාව. දරුවට ওই මොකක්වත් ගොඩනැගෙන්නේ නැහැ. හරිද? එතකොට මේ පෙර අපේ අතීත දැනුමකට අනුකූලව ඒ අතීත මතක සටහන් වලට අනුකූලව විඥානය තුල සිත තුල තමයි මේ හාමුදුරුව කෙනෙක් කියන රූපය ගොඩනැගෙන්නේ. ඒක එතකොට දැන් මෙතන ඉන්න දෙන්නෙකුට කවදාවත් එකම හාමුදුරුව කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතකොට ඒ හාමුදුරුව දකින්න ඇහැ ගොඩනැගෙන්නේ කොහෙතනද? කොයි වෙලාවේද? ඒ රූපේම තමයි ඇහැ වෙන්නේ. තායි මොකක්වත් නැහැ. හරිද? හරි. දැන් ඔබට හැබැයි එනව නේද හැඟීමක් මේ ගොඩනැගෙන රූපයයි රූපය තියෙන්නේ බාහිර කියලා එනව නේද එකක්? මේ රූපේ ගොඩනැගෙන රූපේ තියෙන බාහිර කියලා එකක් හැඟීමක් එනව නේද? එතකොට ඒ රූපේ දිහා බලන් ඉන්න මම මේ පැත්තෙන් ඉන්නවා කියලා එන එකක් එනව නේද? ඒක හරිද? ඒ හැඟීම.
හරිද? හොඳට කල්පනා කරලා බලන්න. ගැඹුරු වැඩි නම් කියන්නේ ආයි සරල පැත්තට එන්න. මොකද හිතන්නේ? හරිද වැරදිද? ඇයි දැන් මේ ඔක්කොම ටික ගොඩ නැගුණේ කොහෙද? සිත තුළනේ, අතීත මතක සටහන් වලට අනුකූලවනේ. එතකොට මේ ගොඩ නැගිච්ච මේ රූපය බාහිරකින් හම්බෙච්ච එකක්ද? නෑ නේද? අන්න හැබැයි අපිට හැඟීමක් එනවා මේ රූපේ තියෙන්නේ බාහිර, ඒක දිහා බලන් ඉන්න කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා. එතකොට මේ හැඟීම හරි එකක්ද වැරදි එකක්ද? තේරුණාද? අන්න ඕකට කියනවා අපි අවිද්‍යාව කියලා. වචනයක් ඕන නැහැ, වචන ඕන නැහැ, ඔක්කොම අමතක කරලා දාන්න. පැහැදිලිද? එතකොට හැම වෙලාවෙදිම මෙන්න මේ ක්‍රියාවලිය තමයි වෙන්නේ. ඇත්තටම අපි දකින්නේ කාවද? අපේ සිතමයි දකින්නේ, වෙන මොකක්වත් නෙමෙයි. මට හැම වෙලාවම හම්බෙන්නේ මාවම තමයි. මට හම්බෙන්නේ කවුද? මාවම තමයි. මේක තව උදාහරණකින් මේක විස්තර කරලා දෙන්න නැත්නම් අපිට උදාහරණ දෙක තුනකින් මේක විස්තර කරගත්තාම තේරෙයි. හිතන්න දැන් ගෙදරක කාන්තාවක් ඉන්නවා කියලා. දැන් මේ ගෙදරක කාන්තාවක් ඉන්න වෙලාවේදී මේ කාන්තාවගේ ඉන්නවා ස්වාමි පුරුෂයා ඉන්නවා. මේ කාන්තාවගේ දරුවා ඉන්නවා. මේ කාන්තාවගේ සහෝදරිය ඉන්නවා. මේ කාන්තාවගේ අම්මා ඉන්නවා. මේ කාන්තාවගේ යාළුවෙක් ඉන්නවා. මේ කාන්තාවගේ තරහකාරයෙක් ඉන්නවා. මේ ඔක්කොම ඉන්න තැනට අර කාන්තාව එනවා ඇවිදගෙන. මේ කාන්තාව අර ඔක්කොම ඉන්න තැනට ඇවිදගෙන එනකොට කෙනෙකුට හම්බෙන්නේ කවුද? කෙනෙකුට මේ පේන්නේ කවුද? බිරිඳ. කෙනෙකුට පේන්නේ කවුද? අම්මා. කෙනෙකුට කවුද පේන්නේ? දුව. කෙනෙකුට කවුද පේන්නේ? සහෝදරිය. කෙනෙකුට කවුද පේන්නේ? යාළුවා. කෙනෙකුට කවුද පේන්නේ? තරහකාරයා. එතකොට මේ කෙනාට මේ ගොඩ නැගුණේ තමන්ගේ අතීත මතක සටහන් වලට සාපේක්ෂව ගොඩ නැගිච්ච රූපයක් දැක්කා විනා බාහිර කාන්තාව දැක්කද? බාහිර කාන්තාව කවදාවත් දකින්න පුළුවන්ද? කවරක් දකින්න බෑ නේද? එතකොට මේ අතීත මතක සටහන් වලට අනුකූලව ගොඩ නැගිච්ච රූපයක් තමයි හැම වෙලාවෙම දකින්නේ. ඉතින් දැන් අපේ දරුවා අපේ ඉස්සරහට එනවා. අපේ දරුවා අපේ ඉස්සරහට එනකොට අපි දකින්නේ දරුවද ඒ දරුවා ගැන ගොඩ නැගිච්ච සංකල්ප ගොන්නයි, ඒ දරුවා ගැන ගොඩ නැගිච්ච මතක සටහන් ගොන්නයි විතරයිද? පැහැදිලිද? හරි. හොඳට බලන්න එතකොට. මේක හොඳට ඔබ තෝරගත්තොත් ඔබට තේරෙයි කවදාවත් දෙන්නේ කවදාවත් එකිනෙකාට හම්බ වෙලා නැති බව. ඇයි? අරයා මෙයා හම්බුණා කියලා හිතුවට එයා කවුද හම්බෙලා තින්නේ? තමන්ගේ සිතමයි දැකලා තියෙන්නේ. තමන්ගේ අර හදාගත්තු තමන්ගේ සිතමයි දැකලා තියෙන්නේ. මේ පැත්තෙ එක්කිනා එයත් දැකලා තියෙන්නේ තමන්ගේ සිතමයි. ඉතින් එයා මෙයා හම්බුණා කියලා හිතාගෙන යනවා. එයා මෙයා හම්බුණා කියලා හිතන් හිටියා. හැබැයි ආයි හැම වෙලාවම තමන්ට තමන්ම තමයි හම්බෙලා තියෙන්නේ. හරියට මේ කාරණේ නිකන් මම උපමාවකින් විස්තර කරනවා නම් අපි ඔබ දන්නවා ඇති අපි මේ නිකන් කැලෑවක් කිට්ටුවක අපි ගිහිල්ලා කණ්ණාඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ කණ්ණාඩිය තිබ්බම පස්සේ ඔතනට එනවා රිලවෙක්. දැන් රිලව ආවන් පස්සේ රිලවට මේ කණ්ණාඩිය ඇතුලේ මොකද්ද පේන්නේ? රිලවගෙම මොකද්ද පේන්නේ? ප්‍රතිබිම්බය නේද? හරි. එතකොට රිලව මොකද්ද හිතන්නේ? දැන් රිලව හිතනවාද මේක ප්‍රතිබිම්බය කියලා? මොකද්ද හිතන්නේ? රිලව හිතන්නේ මේක ඇතුලේ තව කවුද ඉන්නවා කියලා හිතන්නේ. තව රිලවෙක් ඉන්නවා කියලා හිතනවා. හරිද? දැන් මේක දැක්කම ඔබට හිනා යනවා නේද? හරිද? රිලව හිතනවා මේක ඇතුලේ තව මොකද්ද? තව රිලවෙක් ඉන්නවා කියලා. හරිද? ඌ ඉතින් මේ රිලවට නියවනවා, හිනා වෙනවා, නැත්තම් මේකව හපන්න යනවා, ඔක්කොම කරනවානේ. ඌ ඊට පස්සේ දැන් එතනින් එහාට ගියාමත් මූ හිතන් ඉන්නවනේ තවම එතන ඒ රිලව ඉන්නවා කියලා. ඉතින් ආයි අනිත් පැත්තට ඇවිල්ලා බැලුවාමත් ඉතින් ඇත්තටම බැලුවාම රිලව ඉන්නවා. අපි මේ රිලවට හිනා වුණාට අපිත් ඒ වගේමයි නේද? ඇයි? ඇයි අපි මේ දකින්නවා කියලා ආයේ මොකද්ද දකින්නේ? අර රිලව කණ්ණාඩියෙන් තමන්ගේම රූපය දැක්කා වගේම අපිත් මොකද්ද?
අපේම රූපෙම තමයි දකින්නේ. මේ සියුම් කාරණයක් මේ කිව්වේ. හැබැයි අල්ලගත්තොත් ඔබට තේරෙයි මේ මොකද්ද මෙහි වෙන්නේ යන්නේ කියලා. මෙච්චර දවසක් ඔබට විඳදා ගන්න බැරිව තිබ්බ ප්‍රශ්නෙට උත්තරේ හම්බේ. හරි. ඉතින් තව පැත්තකින් ඕක තවත් ඕල්ලා දෙන්නම්කෝ මං ඕක. හරි. දැන් මම මේ වෙලාවේ ඔබට ඕක ශබ්දයකින් ඕක විස්තර කරලා දෙන්න. එතකොට තවත් ඕක පැහැදිලි වෙයි. හරිද? දැන් මම ඔබට කියනවා චොක්ලට් කියලා. මොකද්ද මම ඔබට කියන්නේ? චොක්ලට් කියලා. දැන් මම චොක්ලට් කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ ඔබට? යමක් මතක් වෙනවනේ. හරි. දැන් හොඳට බලන්න. දැන් මේ චොක්ලට් කියන එක හැදිලා තියෙන මූලික වශයෙන් ශබ්ද මාත්‍ර කීයකින්ද? හතරකින් කියලා ගමු. කොහොමද? චොයන්නයි, අල්කයන්නයි, ලයන්නයි, ටයන්. හැබැයි චෝ කියන શબ્දයත් හැදිලා තියෙන්නේ තවත් ඒ වගේ ශබ්ද මාත්‍ර අනන්ත ගානකින් නේද? හරි. එතකොට එක ශබ්ද මාත්‍රයක් තියෙනකොට අනිත් ශබ්ද මාත්‍ර තියෙනවද? එක ශබ්ද මාත්‍රයක් නිරුද්ධ වෙච්ච තැනනේ අනිත් ශබ්ද මාත්‍ර තියෙන්නේ. එතකොට මේ චෝ කියන શબ્දය ඇතුලේ චොක්ලට් තියෙනවද? නෑ නේද? අල්කයන් ඇතුලේ චොක්ලට් තියෙනවද? නෑ නේද? ලයන් ඇතුලේ චොක්ලට් තියෙනවද? නෑ නේද? අල්ටයන් ඇතුලේ චොක්ලට් තියෙනවද? නෑ නේද? මේ අල්ටයන් වෙනකොට චොයන්නයි, අල්කයන්යි, ලයන්යි ඉතුරු නැතුවම නිරුද්ධද නැද්ද? ඉතුරු නැතුවම නිරුද්ධයි නේද? පැහැදිලිද? එතකොට මේ චොක්ලට් කියන එක මේ ඝන සංඥාවෙන් මේ චොක්ලට් කියන ශබ්ද රූපය අපිට බාහිරකින් හම්බෙන එකද නැත්නම් මොකද්ද? දැන් කවුද මේක එකතු කරලා එකතු කරලා ගැට ගහලා ගැට ගහලා ගැට ගහලා චොක්ලට් කියන එක හදන්නේ කවුද? අන්න විඥානයේ විසින්, එහෙම නැත්නම් සිත විසින් මේ ටික ඔක්කොම එකතු කරලා එකතු කරලා එකතු කරලා ගැට ගහලා හදනවා චොක්ලට් කියන එක. හරිද? දැන් අපි ආයි ගමුකෝ. දැන් අර කවදාවත් චොක්ලට් කාලත් නැති, චොක්ලට් දන්නෙත් නැති, දැකලත් නැති ගෝත්‍රිකයෙක් මෙතන ඉන්නවා කියලා. එයාට දැන් චොක්ලට් කිව්ව ගමන් මොකක්වත් ගොඩනැගෙනවද? අර සති දෙකේ සතියේ දරුවට මොකක් හරි චොක්ලට් කිව්වම ගොඩනැගෙනවද? දැන් මෙහෙම චොක්ලට් කිව්ව ගමන් මොකද වෙන්නේ? දැන් මේකට අදාළ අර මතක සටහන් ටික ඔක්කොම ඇදිලා එනවා නේද? පොඩි කාලේ චොක්ලට් කාපුවා, වෙළඳැන්වීම් වලින් දැකපුවා, අරවා මේවා චොක්ලට් සම්බන්ධයෙන් තියෙන ඔක්කොම ටික ඇදිලා එනවා. අන්න මොකද වෙන්නේ? චොක්ලට් සංඥාව පහළ වෙනවා නේද? එතකොට ඒ චොක්ලට් සංඥාව දැනෙන කවුද පහළ වෙන්නේ? මම පහළ වෙනවා නේද? හරි. දැන් තේරුණාද මේ කාරණේ? ඉතින් හැම වෙලාවෙම මෙතන අපිට හිතාගන්න බැරි විදිහේ පොඩි මැජික් එකක් වෙනවා. මේ මැජික් එක අපිට හොයාගන්න බෑ. මේ මැජික් එකට අපි හැම වෙලාවෙම මොකද වෙන්නේ? අහුවෙනවා. මේ මැජික් එකට හැම වෙලාවෙම මොකද වෙන්නේ? අහුවෙනවා. හැබැයි දැන් මේ කාරණේ ඔබට තේරුණාන් පස්සේ හොඳට තේරේ කවදාවත් දෙන්නේ එකිනෙකාට හම්බෙලත් නැහැ. අපිට මේ සිතෙන් පිට කවදාවත් ලෝකයක් හම්බ වෙලා නැහැ. එතන මොකද වෙන්නේ? හේතු ගැලපෙනකොට යමක් විද්‍යාමාන වෙනවා. හරි. දැන් ওই කාරණේ තව පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්නම්. කාටරි ගැටලුවක් තියෙනවා නම් කිසිම බාධාවක් නැහැ. නවත්තලා අහන්න. හාමුදුරනේ මට තේරුන්නේ නැහැ හරි කියන්නම්. එතකොට තව උපමාවකින් මේක විස්තර කරලා දෙන්නම්. හරි. හොඳයි. දැන් ඕක තව පැත්තකින් අපි ඕක විස්තර කරගනිමු. ওই කාරණේම. එතකොට ඔබට මේක තේරෙයි. මේ කියන කාරණේ මොකද්ද කියලා. හරි. දැන් හොඳට බලන්න. මම දැන් ඔබට යකඩ කියලා කියනවා. දැන් මේ යකඩ කිව්ව ගම මොකද වෙන්නේ? යම්සි හැඟීමක් පහළ වෙනව නේද? ඒ හැඟීම කලින් තිබ්බ එකක්ද? කලින් තිබ්බ එකක් නෙමෙයි නේද? මේ මොහොතේ අන්න හේතුවක් ගැලපෙනකොට, හේතු ගැලපෙනකොට අන්න මොකද වෙන්නේ? යකඩ කියනකොටම හේතුව ගැලපෙනකොට අන්න එනවා. හරිද? දැන් ඔන්න කියනකොට දැන් මේ යකඩ සම්බන්ධයෙන් තියෙන මොනාරි, ඒ ලෝයේ සම්බන්ධයෙන් තියෙන යම්කිසි වර්ණ දත්තයක් එනවා නේද? වර්ණ සටහන. එතකොට මේ වර්ණ සටහනත් අර අතීත මතක සංගානකට අනුකූලව නේ ගොඩනැගෙන්නේ. එතකොට අන්න ඒ වර්ණ සටහන දකින්න ඇහැකුත් ගොඩනැගෙනවා නේද? ඒ දෙකම කොහෙද ගොඩනැගුනේ? සිත තුළ නේද ගොඩනැගෙන්නේ? හරි. දැන් මේ යකඩ කියනකොට මේ යකඩ ය ක ඩ කියන මෙන්න මේ ශබ්ද මාත්‍ර ටිකත් එකතු කරලා ඊළඟට මේ අර යකඩ දෙකක් එකිනෙකට ගැටෙන ශබ්ද තවත් වෙනත් මේ ඔක්කොම මේවා ටික එකතු කරලා එකතු කරලා අර අතීත මස සටහනකින් අර යකඩ වලට අදාළ ශබ්ද සංඥාවක් ගොඩනැගෙනව නේද?
එතකොට ඒක ඇහෙන කනකුත් ගොඩනැගෙනවා නේද? හැබැයි මේ දෙකම කොහෙද ගොඩනැගෙන්නේ? අර සිත තුළම තමයි. එහෙම නැත්නම් අපි ඔකට කියනවා විඥානය කියලා. ඊළඟට යකඩවල සුවඳක් තියෙනවද? සමහර කෙනෙකුට යකඩවල සුවඳක් තියෙන්න පුළුවන්. යකඩවල ගාපු තීන්තයකට සුවඳක් මේ වෙලාවේ ඇදිලා ඉන්න පුළුවන්. පැහැදිලිද? නැත්නම් යකඩවල සුවඳක් නැත්නම් සුවඳ නැති බව දැනගන්න මොකද්ද? නහයක් ගොඩ නැගෙනවා. ඒකත් කොහෙද ගොඩ නැගෙන්නේ? සිත තුළ. ඊළඟට මොකද්ද? යකඩවලට රහක් තියෙනවා නම් එහෙමයි, රහක් Tamanට ඒක අත්දැකීමක් තියෙනවා නම් ඒකට අනුකූලව ඒකක් ගොඩ නැගෙනවා. නැත්නම් ඒක නැති බව දැනගන්න මොකද්ද? දිවක් ගොඩ නැගෙනවා. ඊළඟට යකඩවල තියෙන දැන් තද ගතිය. හරි. දැන් තද ගතිය කොහෙද තියෙන්නේ? දැන් මේ තද ගතිය තියෙන්නේ මෙන්න මේකේ තියෙනවා තද ගතිය. දැන් අපිට හිතනවා මේක තද ගතිය තියෙනවා කියලා. නැත්නම් අපේ අතේද තද ගතිය තියෙන්නේ මේකද? මම ඔබට අහන ප්‍රශ්නේ දැන් හොඳට බලන්න. තද ගතිය තියෙන්නේ අපේ අතේද නැත්නම් මේ මයික්‍රෝෆෝන් එකේ මේ ස්ටෑන්ඩ් එකේ මෙන්න මේකේද? කොහෙ තියෙන තද ගතිය? ආ? තද ගතිය තියෙන්නේ ඇත්තටම මේකෙත් නෙමේ, මේකෙත් නෙමේ. මෙන්න මේක අල්ලනකොට පහළ වෙන මොකේද? සිතේ. සිතේ තමයි තද ගතිය තියෙන්නේ. පැහැදිලිද? අන්න මොකද වෙන්නේ? තද ගතියක් පහළ වෙනවා. දැන් යකඩවලට අදාළ මෙන්න මෙහෙම තද ගතියක් කියලා එනවා. දැන් හැබැයි කවදාවත් ඔය යකඩ කියන වචනේ අහලා නැති කෙනෙකුට එනවද? ඉතින් මේ යකඩල් කියන ලෝහේ කවදාවත් දැකලා නැති කෙනෙකුට එන්නේ නැහැ. දැන් තේරුණාද එතකොට? අන්න එතකොට අන්න ඒකෙන් ගොඩනැගෙනවා මොකද්ද? යකඩ කියන සංකල්පේ ගොඩනැගෙනවා. ඊට පස්සේ ඒකට අනුකූලව මොකද්ද? යකඩ කියන සංකල්පේ ගොඩනැගුණා. ඒ යකඩ සංකල්පයට අනුකූලව ගොඩනැගෙනවා. ඒ යකඩ කියන සංකල්පයට අනුකූලව ගොඩනැගෙනවා. ඒක දැනගන්න මම ගොඩනැගිනවා. හරි. තේරුණාද? දැන් ඔය විදිහට මේ විදිහට මහා සංකල්ප ජාලාවක් ওই විදිහට ගොඩනැගෙනවා. මේ ගොඩනැගෙන විදිය මම ඔබට තෝරලා දෙන්නම්. මේ ගොඩනැගෙන විදිය. දැන් මේ විදිහට හැම එකටම ওই විදිහට ගොඩනැගිච්ච මේ සංකල්ප ජාලාවම දකින්නවා මිසක්, ඇහෙනවා මිසක්, දැනෙනවා මිසක් වෙන මොකක්වත් නැහැ. හරිද? දැන් මේක තව එක උපමාවකින් මම මේක විස්තර කරලා දෙන්නම්. දැන් ඉස්සෙල්ලාම දරුවෙක් ඉපදුනාන් පස්සේ එයාට උණුසුම නැති ස්වභාවයක් තියෙනවා. උණුසුම නැති ස්වභාවයක්. ඊළඟට ඊට පස්සේ එයාට මොකද උණුසුම ලැබෙනවා? කාගෙන්ද උණුසුම ලැබෙන්නේ? අම්මා හරි වෙනත් කාන්තාවකින් වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ උණුසුම නැති ස්වභාවයයි උණුසුම ඇති ස්වභාවයයි අතර මොකද්ද තියෙන්නේ? පරතරයක් තියෙනවා නේද? මේ උණුසුම ඇති ස්වභාවය නැති ස්වභාවය අතර පරතරයට ඉස්සලාම සංකල්පයක් ගොඩනගෙන ඉස්සලාම අම්මා වෙන්නේ මොකද්ද? ඉස්සලාම අම්මා වෙන්නේ මොකද්ද? මේ උණුසුම ඇති ස්වභාවයයි නැති ස්වභාවය අතර පරතරය නේද ඉස්සලාම අම්මා වෙන්නේ? ඇයි මෙයා දැන් අම්මා කියලා කෙනෙක් කාන්තාවක් ඉන්නවා කියලා දන්නවද? නෑනේ. මේ දරුවා දන්නේ නැහනේ. අම්මා කියලා කාන්තාවක් ඉන්නවා කියලා දන්නේ නැහැ. මේ මොකක්වත් එයා දන්නේ නැහනේ. දැන් මේ ලෝකෙට ආව විතරයි එයා. හරිද? වෙන මොකක්වත් පිරිමි ගෑනුන් වෙන් කරලා අඳුර ගන්න තේරෙන්නේත් නැහනේ. අඩුම ගානේ. එතකොට එයා තේරෙන්නේ මොකද්ද? මේ දරුවට උණුසුම නැති ස්වභාවයක් තියෙනවා. ඊළඟට උණුසුම ලැබෙන ස්වභාවයක්. ඒ පතර පරතරයට එයා සංකල්පයක් ගොඩනැගෙනවා. ඒ සංකල්පේ තමයි ඉස්සලාම අම්මා වෙන්නේ. තාම අම්මා කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද? බඩගිනි ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මොකද්ද? බඩ පිරෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ බඩගිනි ස්වභාවයයි බඩ පිරෙන ස්වභාවයටයි අතරේ මොකද්ද? සංකල්පයක් ගොඩනැගෙනවා. දැන් අම්මා වෙන්නේ කවුද? මේ උණුසුම ස්වභාවයයි බඩ සිරෙන ස්වභාවය දෙක එකතු වෙලා නේද දැන් කියන අම්මා කියන මොකද්ද? සංකල්පේ පහළ වෙන්නේ. තේරුණාද? හරි. දැන් ටිකක් ගිහිලා දැන් ආයේ මේකට මොකක් තව එකතු වෙන්නේ? ස්පර්ශයක් එකතු වෙනවා නේද? ඊට පස්සේ මේකට මොකද්ද? සුවඳක් එකතු වෙනවා නේද? ඊළඟට තව මේකට මොකක්ද එකතු වෙන්නේ? හඬක් එකතු වෙනවා නේද? දැන් ඔහොම එකතු වෙයි දැන් මේ අම්මා කියන සංකල්පේ මොකද වෙන්නේ? අපි අරගෙනවා අප්ග්‍රේඩ් වෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අප්ඩේට් වෙනවා ටික ටික. අම්මා කියන සංකල්පේ දැන් ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා නේද? හරි. තේරුණාද? දැන් මේ මාස 7ක් 8ක් 9ක් 10ක් විතර ගියාට පස්සේ නේද අම්මා කියන නම ඔකට වැටෙන්නේ? එතකන් නම අම්මා කියන නම වැටෙන්නේ නැහැ නේද? දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මා කියන නම වැටෙනවා.
හරි. ඊට පස්සේ දැන් ඕක ඕම 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 ගිහිල්ලා දැන් අද මං ඔබට මේ මොහොතේ අම්මා කියනකොට මොකද්ද? අර චිත්‍රපටි වලින් දැකපුවා, ටෙලි නාට්‍ය වලින් දැකපුවා, පොත් වලින් කියවපුවා, පත්තර වලින් කියවපුවා, මෙන්න මේ හරහා ගොඩනැගිච්ච අර මහා සංකල්ප ජාලාව ගොඩනැගෙනවද නැද්ද? එනවද නැද්ද? එතකොට මේ ගොඩනැගෙන මේ මහා සංකල්ප ජාලාව දෙන්නේකොට එකම සංකල්පයක ගොඩනැගෙනවද? දැන් ඇත්තටම ඔබ අම්මා දකින්න කොටත් මොකද්ද වෙන්නේ? ඇත්තටම අම්මා දකින්න කොටත් මොකද්ද වෙන්නේ? අම්මවද දකින්නේ? එහෙම නැත්නම් අම්මා ගැන පහළ වෙලා තියෙන ඒ සංකල්ප ටිකයි අතීත මතක සටහන් ජාලාව ඔස්සේ ගොඩනැගිච්ච රූපයක් දකින්නවා ඇරෙන්න වෙන මොකක්වත් නැද්ද? නෑ නේද? හොඳට ඔබ කාර්මයේ කාරණේ තෝරගන්න. ඇත්තටම ඔබ ඔබගේ සිතෙන් පිට කිසිම දෙයක් දකින්නෙත් නෑ, අහන්නෙත් නෑ, දැනින්නෙත් නෑ. ඒ සිතක් තියෙන එකක් නෙමෙයි මේ මොහොතේ ගොඩනැගිලා මේ මොහොතේම නිරුද්ධ වෙලා යන එකක් විතරයි. පැහැදිලිද? හරි. තව උපමාවක් ඔක විස්තර කරන්න දෙන්න. හරිද? දැන් ඊතන මාස 6ක 7ක දා පුංචි දරුවෙක් ඉන්නවා. මේ මාස 6ක 7ක පුංචි දරුවා. ඒ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් මරණයට පත් වෙනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් ඊට පස්සේ මේ අම්මගේ තාත්තගේ mini පෙට්ටි දෙක දැන් ගෙදර ගෙනල්ලා ගෙදර තැම්පත් කරලා තියෙනවා. හරිද? මෙහෙම තැම්පත් කරලා තියෙද්දි අර පුංචි දරුවට ගෙදර අර mini පෙට්ටි දෙක යට කිසිම කරදරයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන් නේද? ඇයි? මේ ළමයාට තාම අම්මා කියන ಜಾති එහෙම නැත්නම් අම්මා කියන සංකල්පේ පහළ වෙලා නැත්නම් නෑ නේද? තාත්තා කියන සංකල්පේ පහළ වෙලා නැත්නම් නෑ නේද? අඩුම ගානේ මේ ළමයාට මරණය කියන සංකල්පේ පහළ වෙලාද? නෑ නේද? එතකොට මේ අම්මා කියන සංකල්පේ, තාත්තා කියන සංකල්පේ, මරණය කියන සංකල්පේ පස්සේ නේද පහළ වෙන්නේ? තේරුණාද? එතකොට මෙන්න මේ විදියට මේ ගොඩනගෙන මේ සංකල්ප ජාලාවට අනුකූලව නේද අපි වැඩ කරන්නේ? හරි. දැන් ඔබ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. එතකොට මම කොහෙද ඉන්නේ? මම තම එයා කොහෙද ඉන්නේ? එයා කොහෙද ඉන්නේ? තේරුණාද? මම කියන්නේත් මේ විදිහට ගොඩනැගිච්ච සංකල්පයක් නේද? පැහැදිලිද? එයත් ඒ මොහොතේ ගොඩනැගෙන සංකල්පයක් නේද? මම මේක පොඩි උපමාවකින් ඔබට තෝරලා දෙන්න. දැන් ඔබේ වයස කීයද? වයස කීයද? දැන් මේ මම වයස මොකද්ද කියලා අහපු ගමන් මොකද උනේ? දැන් ගොඩනැගෙනව නේද එක එක්කිනාට? 40යි 50යි 30යි 20යි 10යි ඔහොම කියලා ගොඩනැගෙනව නේද? හරිද? දැන් මේ ගොඩනැගෙන මේ වයස කියන එක ඇහැට පේනවද? කනට? නහයට? දිවට? කයට? මනෙත් තිබ්බද මේක? දැන් මෙච්චරලා මනේ තිබුණ නෑනේ. මෙච්චරලා මනේ තිබුණ නෑනේ. දැන් මේ මොහොතේ නේද දැන් වයස මොකද්ද කියලා අන්න හේතු ගැලපෙනකොටම මොකද වුනේ? වයස මොකද්ද කියලා හේතු ගැලපෙනකොටම මොකද්ද? යම් කිසි අන්න සිතවිල්ලක් හැඟීමක් පහළ වුණා නේද? ඒ පහළ වෙච්ච එක ඇහැට පෙනුනෙත් නෑ, කනට දැනුනෙත් නෑ, නහයට දැනුනෙත් නෑ, දිවට දැනුනෙත් නෑ, කයට දැනුනෙත් නෑ, මනේ තිබ්බ කියලා කියන්නත් බෑ, නෑ කියලා කියන්නත් බෑ. අන්න ගොඩ නැගෙනවා යම් කිසි සංකල්පයක් ගොඩ නැගෙනවා. මතක සටහන ඔසේ ගොඩ නැගෙනවා. දැන් එතකොට ඒ වයස තියෙන මම ගොඩ නැගුණේ කොයි වෙලාවේද? දැන් හිතන්නකො එනකොට මගේ වයස 35යි කියන සංකල්පේ ගොඩ නැගුණා කියලා. ගොඩ නැගිච්ච ගමන් මොකද්ද? ඒ 35 තියෙන මම ගොඩ නැගුණේ කොයි වෙලාවේද? ඒ වෙලාවේ නේද? කලින් ගොඩ නැගිච්ච කන් නෙමෙයි නේද? එතකොට ඇත්තටම මම ඔබගේ වයස කීයද කියලා හවුවත් මොකද්ද හිතෙන්නේ? මොකද්ද කියන්න පුළුවන්? පණවන්න පුළුවන්ද වයසක්? මේ මම කියන කෙනාට වයසක් පණවන්න පුළුවන්ද? මම කියන කෙනාට වයසක් පණවන්න බෑ. මම කොයි වෙලාවෙද පහළ වෙන්නේ? ඒ මොතේ හේතු ප්‍රත්‍යයෙන් ඔන්න පහළ වෙන. ඔය ලොකු වචන බර වචන ඕන්නේ නෑ. ඒ මොහොතේ තමයි මොකද්ද මම පහළ වෙන්නේ. ඒ මොහොතේ පහළ වෙන මම ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඊළඟට ආයි මොකද්ද? ආයි හේතු ගැලපෙනකොට අන්න ඒකට අනුකූලව මම පහළ වෙනවා. ඒකට අනුකූලව ආයේ මොකද වෙන්නේ?
නිරුද්ධ වෙනවා. හරිද? පැහැදිලිද? හොඳට බලන්න මේ කාරණේ. මේක මේක අපි තෝර නොගන්න තාකල් අපි හිතනවා මොකද අපි මේ බාහිර ලෝකයක් දකිනවා, බාහිර ලෝකයක් තියෙනවා, මම මේ පැත්තෙන් ඉන්නවා, බාහිර ලෝකෙ වෙනම තියෙනවා. ඊට පස්සේ මොකද්ද? මම බාහිර ලෝකයත් එක්ක ගනුදෙනු කරනවා කියන, මට බාහිර ලෝකෙ ඇහෙනවා, දැනෙනවා, පෙනෙනවා කියලා ගන්නවා. හැබැයි ඇත්තට මේකද වෙන්නේ? අර හේතු සකස් වෙනකොට තමයි පහළ වෙන්නේ. දැන් තේරුණානේ නේද? දැන් මේ වෙලාවේ දැන් ඔබට ඉස්සරහින් හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා සංඥාව ගොඩ නැගෙනකොට, අර හාමුදුරුව දකින ඇහැ ගොඩ නැගෙනකොට තමයි මම ගොඩ නැගෙන්නේ. ඇත්තර මෙතන අභ්‍යන්තරිකුත් නැහැ, බාහිරකුත් නැහැ. පැහැදිලි. දැන් මෙහෙම කිව්වහම ඔබට හිතෙයි දැන් මේ ඉන්නේ මම. මේ ඉන්නවනේ, දැන් මේ පොඩි කාලේ ඉඳන් හිටියහනේ. මේ තියෙන්නේ මේ මගේ අද්ද කරමින්. දැන් මේ නෑ කිව්ව හාමුදුරුවෝ නෑ කිව්වට මේ තියෙන්නේ. දැන් ඕකත් අපි පොඩ්ඩක් බලමුකො. හරි හරි. දැන් ඔබේ කකුල් බිම ගෑවිලා තියෙනවද? ඔබේ කකුල් බිම ගෑවිලා තියෙනවද? දැන් කොයලාද දැනුනේ එක? හා? දැන් කය මගේ නං, හා? කය මම නං, කකුල බිම ගෑවිලා තියෙන බව එක දිගට දැනෙන්න ඕනිද නැද්ද? දැනෙන්නේ නැහැ නේද? දැන් අන්න මෙතන මේ වෙලාවේ මොකද හේතු ගැලපෙනකොට. දැන් ඒ වෙලාවේ නේද කය තියෙන බව දැනුනේ, කකුල තියෙන බව දැනු ආවේ. ඒ වෙලාවේ නේද පොළොව පහළ වුණේ. ඒ වෙලාවේ නේද කකුල පහළ වුණේ. ඒ වෙලාවේ නේද ස්පර්ශය පහළ වුණේ. ඒ වෙලාවේ නේද මොකද්ද තද ගතිය පහළ වුණේ. ඒ වෙලාවේ නේද ස්පර්ශය දැනෙන මම පහළ වුණේ. හරි. දැන් ඔබ ඇඳන් ඉන්න ඇඳුම ස්පර්ශය දැනෙනවද? දැනෙනවද? කොහෙලාද දැනුනේ? මෙච්චරලා. එතකොට ඇඳුම් ඇඳන් හිටියේ නැද්ද? ආ? දැන් ඔබ දැනෙන්නේ කයට නම්, දැනෙන්නේ කයට නම් ඕක එක දිගට දැනෙන්න ඕනේ නේද? දැන් ඒ මොහොතේ හේතු ගැලපෙනකොට නේද මොකද්ද ඇඳුමක් තියෙන බවත්, කය තියෙන බවත්, ඇඳුමයි කය ස්පර්ශ වෙන බවත්, ඒ ස්පර්ශය දැනෙන මම පහළ වෙන්නේ තේ මොහොතේ නේද? පැහැදිලි. දැන් ඔබ ඉදලක් අරගෙන මිදුල අතු ගන්නවා කියලා හිතන්නකෝ. ඉදලක් අරගෙන මිදුල අතු ගන්නකොට දැන් ඉදල මේ පැත්තකින් අපි හේතු කරලා තියෙනකොට අපි කියනවාද ඉදලට පණ තියෙනවා කියලා? කියනවාද කවුරු? නෑ නේද? හරි. දැන් මේ ඉදල අරගෙන අපි අතු ගන්නකොට ඉදල පොළොවේ ස්පර්ශ වෙන බව දැනෙනවද නැද්ද? දැනෙනව නේද? හරි. ඉදල දැන් මේ පොළොවේ ස්පර්ශ වෙනකොට අන්න දැනෙනවා. හරිද? ඒ දැනෙන්නේ පොළොවටද ඉදලටද? නෑ නේද? පොළොවටත් නෙමෙයි ඉදලටත් නෙමෙයි. ඒ මොහොතේ පහළ වෙන විඥාණයට එහෙම නැත්නම් සිතට තමයි පොළොවක් ඇති බවත්, ඉදලක් ඇති බවත්, ස්පර්ශයක් ඇති බවත්, තදගතියක් ඇති බවත්, ඒ තදගතිය දැනෙන මම ඇති බවත් පහළ වෙන්නේ කොයි වෙලාවේද? ඒ මොහොතේ. පැහැදිලිද? දැන් එතකොට මේ කයට මම කියලා කියන්න පුළුවන්ද? හරි. තවත් ඉතින් ඕක කියන්නේ තවත් මම කියලා දෙන්නම්. දැන් තමන්ගේ අත ගන්න ඉස්සරහට මේ බය නැතුව ගන්න, හොම ගන්න. මෙහෙම අත ගන්න. හරි. දැන් මේක අතක් බව ගොඩ නැගින්නේ කොහෙද? මේ අතක් බව කියන්නේ එක කොහෙද? වර්තමාන මොහොතේ ඇහැට පේන එකක්ද? නැත්නම් අතීත මතක සටහන් ඔස්සේ ගොඩ නැගින එකක්ද? අත පල්ලය දාන්න ඇතර ඉදී. අතීත මතක සටහනකින් ගොඩ නැගිච්ච එකක් නේද? හරි. ඒක මගේ අත බව ගොඩ නැගින්නේ කොහෙද? ඒත් අතීත මතක සටහනකින් නේද ඇහැට පේන එකක් නෙමෙයි නේද? එතකොට මේක මිනිස්සු අතක් බවත්, මේක මගේ අත බවත් අන්න ඒක ගොඩ නැගෙන්නේ කොහෙද? විඥානය තුල, සිත තුල නේද ඒක පහළ වෙන්නේ? බාහිරකින් හම්බෙච්ච එකක් නෙමෙයි නේද? පැහැදිලිද? තේරුණාද? ආ හරි. එතකොට තමන්ගේ කය දිහා බලන්න. එතකොට මේක මනුස්ස කයක් බව කොහෙද ගොඩ නැගෙන්නේ? විඥානය තුල, සිත තුල නේද? මේ අතීත මතක සටහනකින් නේද මේක මනුස්ස කයක් උනේ? හරි. එතකොට මේක මගේ කය කියන එකත් කොහෙද ගොඩ නැගෙන්නේ? විඥානය තුල, සිත තුල නේද? එතකොට මේ සම්පූර්ණ මේ ගොඩ නැගිච්ච මේ කයම එතකොට කොහෙද ගොඩ නැගෙන්නේ?
විඥානය තුළ සිත තුළ නේද? දැන් අපි හිතනවානේ මේ කය තුළ තමයි සිත තියෙන්නේ කියලා. දැන් මං කීපකින් ඔබට තේරුණා සිත තුළ තමයි මොකද්ද? කය තියෙන්නේ. එතකොට සිත කොහෙද තියෙන්නේ? දැන් තේරුණානේ පණවන්න බෑ කියලා මොකක්වත්. දැන් තේරුණානේ ඇයි මේ සිතක් තියෙන තැන පණවන්න බෑ කියන්නේ ඇයි කියලා. දැන් එතකොට ඒ මොහොතේ හේතු ගැලපෙනකොට පහළ වෙන කයක් තියෙනවා මිසක් ඒ මොහොතේ හේතු ගැලපෙනකොට පහළ වෙන යමක් තියෙනවා මිසක් මේ සිතෙන් පිට කිසිම රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ඔබට දකින්න අහන්න ලැබෙන්නේ නැහැ. ඒ ගොඩ නැගෙන ඇහැ කන නාසය දිව ශරීරය මනත් ඒ මොහොතේ ගොඩ නැගෙන එකක්. ඒ මමත් ඒ මොහොතේ ගොඩ නැගෙන එකක්. එතකොට ඇත්තටම ලෝකය කියන්නේ මොකද්ද? සිතම තමයි. එතකොට මේ ලෝකය කොයි වෙලාවෙද තියෙන්නේ? මේ මොහොතේ විතරයි තියෙන්නේ සිත. බැංක account එකේ සල්ලි කීයක් තියෙනවද? දැන් මෙච්චරලා එක තිබ්බද? දැන් මේක කිව්වම අස්සේ මොකද්ද වෙන්නේ? අතීත මතක සටහන් ටිකට අනුකූලව මොකද්ද ගොඩ නැගෙනව නේද? මෙච්චරක් තියෙනව අරව මේවා කියලා. ඊට පස්සේ ඒ මොහොතේම නිරුද්ධයි නේද ඒක? තේරුණාද? එතකොට ඇත්තටම බැංක account එකේ තියෙන සල්ලි ගාන මොකද්ද? අර මතක සටහනක් විතරයි. වෙන මොකක්වත් නෑ. අද මෙතන නැති කෙනෙක් මතක් කරගන්න. මෙතන නැති ඔබ දන්න අඳුරන කෙනෙක්. දැන් මෙච්චරලා හිටියද? දැන් මේ මොහොතේනේ පහල වුණේ. අතීත මතක සටහනකට අනුකූලව ගොඩ නැගිච්ච රූපයක් නේද? දැන් ඇත්තට මේ පුද්ගලයා දැක්කත් ඕකම නේ වෙන්නේ. වෙන මොකක්වත් නෙමේ වෙන්නේ. පැහැදිලිද? දැන් ඔය විදිහට ඉරහඳ තාරකාවය ඔක්කොම මුළු විශ්වයේම කොහෙද තියෙන්නේ? මේ මොහොතේ ගොඩ නැගෙන සිතුවිලි මාත්‍රේ විතරයි. එතකොට මේ මොහොතේ ගොඩ නැගෙන මේ සිතුවිලි මාත්‍රේ තුළ ම නේද මමත් ඉන්නේ. එතකොට මම මේ සිතුවිලි මාත්‍රේ තුළ ගොඩ හිර වෙලා ඉන්න හිරකාරයෙක්ද නැද්ද? පැහැදිලිද? මුළු විශ්වයම කොහෙද තියෙන්නේ? මේ මොහොතේ ගොඩ නැගෙන සිත. එතකොට මේ මොහොතේ ගොඩ නැගෙන ওই සිතුවිලි මාත්‍රය තුළ මුළු විශ්වයම තියෙනවා කියලා කිව්වා මම. හැබැයි මේ මොහොත තුළ ගොඩ නැගෙන ඒ සිතුවිලි මාත්‍රය තුළ ඒ ගොඩ නැගෙන එකේ තියෙන ඇත්තක්ද බොරුවක්ද? දැන් අපිට ඕක ඇත්තක් වගේ පේන මේ අතීත මතක සටහන ඇත්තයි වගේ කියලා හිතෙන ඉඳන්නේ. දැන් අතීත මතක සටහනක් කොහොමද ගොඩ නැගෙන්නේ? දැන් අතීතයේදී ඔබ දැකපු මතක සටහනකට අනුකූලනේ තව කෙනෙක් අඳුනගන්නේ. එතකොට දැන් අතීතයේ ගොඩනැගි මතක සටහනක් ගොඩනැගිච්ච වෙලාවෙත් ඒ වෙලාවෙත් ඒ පුද්ගලයා දැක්කද ඒ වෙලාවෙත් මොකද්ද? ඒ වෙලාවෙත් ඒ මොහොතට සාපේක්ෂව අතීතයේ තිබ්බ මතක සටහන් වලට අනුකූල රූපයක් ගොඩනැගිච්ච එකක් නේද උනේ? එතකොට ඔහොම ඔහොම බලන් ගියාන් පස්සේ කවදාවත් මේ මතක සටහන් කියන ඒවත් ඇත්තටම ගොඩනැගිච්ච ඒවද ඒවත් මොනවාද? ඒවත් මේ හරහා මේ ගොඩ නැගිච්ච මිරිගුවක්ම විතරමයි නේද? දැන් තේරුණාද මේ මේ මායාකාරය විසින් මේක ලස්සන්ට මේක හදලා දෙන විදිය? එතකොට මොහොතක් මොහොතක් පාසා බොරුවක් මත ගොඩ නැගෙන බොරුවක් ඇරෙන්නට වෙන මොකක්වත් මේකේ තියෙනවද? එතකොට මේ සිතුවිලි මාත්‍රයක පහළ වෙන යමක් ඇරෙන්නට මෙතන මොනාවක් තියෙනවද? එතනක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද අපිට ඒක? තියෙනවා කියලා කියන්න බැයි. තියෙනවා නම් එක දිගට තියෙනවනේ. එහෙම තියෙන්නෙත් නැහනේ. ඒ මොහොතේ හේතු පහළ වෙනකොට පහළ වෙනවා. ඒ මොහොතේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඒක ඕනෙත් නැහැ. ඒ වාක්‍ය ඕනෙත් නැහැ. ඕක තව සරලව විස්තර කරලා දෙන්නම්. මොකද දැන් අර පොඩි කාලේ සමහරට දැන් නම් පොඩි පුතාලා දන්නේ නැතු ඇති. දැන් ඒ කාලේ මතක ඇති මේ තාත්තරේ මතක ඇති අර පොඩි කාලේ අපි අර මේ කවා ගන්න බැරි වුණාන් පස්සේ අම්මලා ආච්චිලා මොකද කරන්නේ? ඔන්න පුතේ කවුද එනවා කියන්නේ? ඔන්න පුතේ බිල්ලා එනවා කියලා කියනවා නේද? හරි. දැන් ওই බිල්ලා කොහෙවත් ඉන්න බිල්ලෙද්ද? නෑ නේද? කොහෙවත් ඉන්න බිල්ලෙද්ද නෑනේ. මේක මේ පහළ වෙච්ච සංකල්පයක් විතරයි. එතකොට ඔහොම පහළ වෙන බිල්ලෝ ටිකක් ඇරෙන්න අපි ඕකට කියනවා භූත. ওই වගේ භූත ටිකක් ඇරෙන්න මෙතන මොකක්වත් තියෙනවද? හොඳට හොඳට කල්පනා කරලා බලන්න මේ සංකල්ප ජාලාවෙන් තොරව ඔබට මොකක්වත් ලෝකයක් හම්බ වෙනවද? මේ සංකල්ප ජාලාවෙන් තොරව මොකක්වත් හම්බ වෙන්නේ නැහැ.
ඔන්න ඔය කාරණේ තමයි අපි තෝරගන්න ඕනේ. තව ටිකක් එතනින් එහාටත් තව කියලා දෙන්නද? කැමතිද? කැමති නම් එහෙමයි. තව පොඩ්ඩක් ඔතනින් එහාට ඕක තෝරලා දෙන්න. කාලේ තියෙන ඔබේ අතේ. මගේ ළඟ නෙමෙයි තියෙන්නේ. හරි. ඔන්න කාලයටත් එමුකෝ අපි. කාලය කියන්නේ මොකද්ද කියලා තෝරගනිමුකෝ. හරිද? හරි. දැන් ඔන්න දැන් අපි තෝරගත්ත මේ සිතෙන් තොරව අපි මොකක්වත් දකින්නේ නැහැ කියලා. හරිද? එතකොට මේ සිත තුල ගොඩනැගෙන හැබැයි මේ සිත තුල මහා විචිත්‍රවත් බවක් ගොඩනැගෙනවා නේද? මේ ගොඩනැගෙන විචිත්‍රවත් බව තුල තියෙන ඇත්තද අපි දැන් තෝරගමු. අපි දැන් කාලය ආපු හින්දා. හරි. ඉතින් ඔබව දානවා ගල් ගුහාවකට. එහෙම නැත්නම් කාමරයකට දාලා හිර කරනවා. දැන් ඉර එළිය පායනවා වැටේ පේන්නෙත් නැහැ. හඳ එළිය වැටෙනවා පේන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. හරිද? ළඟ තියෙන මොබයිල් ෆෝන්, නොරලෝසු, අරවද මෙවද ඔක්කොම අයින් කරනවා. හරි. ටික දවසක් යනකොට ඔබට පැය, විනාඩි, උදේ, දවල්, හවස, දවස, සතිය, මාසය, අවුරුද්ද කියන හැඟීම නැති වෙලා යනවද නැද්ද? පැහැදිලිද? එතකොට ඒක තියෙන එකක්ද? ඒ මොහොතේ අර ආරම්මන වලට අනුකූල ඒ මොහොතේ ගොඩනැගින සංකල්ප වලට අනුව ගොඩනැගෙන එකක්ද? සංකල්ප වලට අනුව ගොඩනැගෙනන්නේ නේද? ඇයි? දැන් ඒ මොහොතේ සංකල්පයකට අනුකූලව ගොඩනැගෙන කාලයක් මිසක් ඇත්තටම තියෙන කාලයක් නෙමෙයි. හරි. දැන් ඕකේ. තවත් ඕක මම තෝරලා දෙන්නම් මේ සාපේක්ෂක ගොඩනැගෙන තුල කොහොමද මේ සාපේක්ෂ ගොඩනැගින්නේ කියන එක තුල ඕක තෝරලා දෙන්නම්. ඒක තේරුණාම ඕක ඔබට තේරේ. මේ ගොඩනැගෙන මේ සිත තුලත් තියෙනා වූ මේ බොරුව ඔබට තෝරගන්න මම මේ හැම වෙලාවෙම මේක තුල අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙකකින් තොරව මේ සිත ගොඩනැගෙන්නේ නැහැ. හරිද? දැන් මේ මම දැන් මේ වාඩි වෙලා ඉන්න මේ පුටුවට වඩා මම උසද මිටිද? උසද මිටිද? උසයි නේද? එතකොට දැන් මගේ උස ගැන යමක් කියනවා නම් ඔබට කියන්න වෙන්නේ තව යමකට සාපේක්ෂව නේද? එතකොට මගේ උස සම්බන්ධයෙන් තියෙන සියලු සාපේක්ෂක ටික අයින් කරොත් මගේ උස මොකද්ද? පණවන්න පුළුවන්ද එතන ඉහට? හැම වෙලාවෙම උස පැනේ වෙන්නේ තව එකකට සාපේක්ෂව නේද? දැන් හොඳට බලන්න දුර ළඟ පළ වෙන්නේ. එහෙමයි නේද? දිග. එහෙම සාපේක්ෂව නේ ගොඩනැගෙන්නේ. කළු සුදු. කැත ලස්සන. ඒ පැන වෙන්නේ සාපේක්ෂව නේද? හැම වෙලාවෙම මේම පැන වෙන සාපේක්ෂ බවක් නේ මෙතන තියෙන්නේ. ඕක තව තෝරලා දෙන්නම්කෝ මම මේම. දැන් මැණික් කැටයකට වඩා තිරුවානා ගලක් වටිනාකමෙන් අඩුද වැඩිද? අඩුයි නේද? එතකොට මේ තිරුවානා ගල නොවටින්නේ මැණික් කැටයට සාපේක්ෂව නේද? එතකොට මැණික් කැටේ වටින්නේ තිරුවානා ගලට සාපේක්ෂව නේද? එතකොට මේ මැණික් කැටේ කියන සංකල්පයේ තියෙනවද තිරුවානා කැටේ කියන සංකල්පයෙන් තොරව? එතකොට තිරුවානා ගල තියෙන හැම වෙලාවෙම මැණික් ගල කියන සංකල්පයත් එකමයි නේද? ඉතින් ඕක දැක්කන් පස්සේ ඇත්තම තිරුවානා ගයි මැණික් ගලයි කියන්නේ එකද දෙකද? එකක් නේද? පැහැදිලිද? තේරුණාද? දැන් හිතන්න. දැන් ඔබට මේ කාරණේ ඕක මෙහෙම තෝරගෙන යනකොට ඔබට තේරෙයි සුද්ධෝදන රත්තුමාට වැරදිච්ච තැන. දැන් රුද්දෝර රත්තුමාට මොකද්ද ඕනි උනේ? සිදුවත් කුමාරයා රජ කරවන්නද පැවිදි කරවන්නද? රජ කරවන්නනේ. හරිද? හැබැයි රජ කරවන්න කියලා දැන් සුද්ධෝදන රත්තුමා මොකද්ද කරේ? රටේ තියෙන හොඳම මාලිගා ටික ගෙනල්ලා දුන්නද නැද්ද? හොඳම මාලිගා ටික නේද දුන්නේ මේ කුමාරයාට, සිදුවත් කුමාරයාට? එතකොට රටේ තියෙන හොඳම කෑම ටික නේද ඔක්කොම දුන්නේ? එතකොට රටේ තියෙන හොඳම මොනවාද? ඇඳුම් ටික නේද දුන්නේ? රටේ ඉන්න ඔක්කොම ලස්සන කාන්තාව ටික නේද දුන්නේ? මහලු කාන්තාවක් ඒ කතාවේ තියෙනවා. මේ මහලු කිසිම කෙනෙක්, කොණ්ඩේ පැහිච්ච මහලු කිසිම කෙනෙක් මේ රජතුම මේ සිදුවත් කුමාරගේ සේවකයෝ විදියට හරි මාලිගාවේ වැඩ කරන විදිය අය හරි පේන්නවත් හතරමාල මායිමට කවුද? එහෙම තහනම් මහලු කෙනෙකුට. මහලු කෙනෙකුට එහෙම තහනම්. හරිද? ඔක්කොම තියෙන ඒවා අර කියන අපි හිතන විදිහට ඔක්කොම තියෙන හැම දෙයක්ම දුන්නා. කුමාරිකාව නම් කුමාරිකාව, කෑම නම් කෑම,
මාලිගා නම් මාලිගා, යානවාන යානවාන, ඔය ඔක්කොම තිබ්බ. හරි. දැන් ඔව් සුද්ධෝදන රතුමා දැක්කා. හරි. ඔව් සුද්ධෝදන රතුමා විතරයි දැක්කේ. එතකොට අනිත් අය දැක්කේ නැහැ. අන්න එක තමයි ප්‍රශ්නේ. ඔව්. දැන් මෙතන මෙයා කවුද? සුද්ධෝදන රතුමා කියන කවුද? රජ කෙනෙක්නේ. රජ කෙනෙක් සාමාන්‍යයෙන් දැන් කාලෙත් දැන් ඉන්න දැන් දැන් ඉන්න රතුමා නෙමෙයි, කලින් හිටපු රතුමාගේ දැන් වයස කීයද කියලා කියන්නකො බලන්න ඔබ. කියන්න පුළුවන් සාමාන්‍ය. ඇත්තම වයස කීයද? 70 ගානක් නේද? එතුමට. හැබැයි දැන් බැලුවත් පිටින් බැලුව කාටවත් කියන්න පුළුවන් 70 ගානක් කියලා. පිටින් බැලුවොත් කියන්න බෑනේ. පැහැදිලි. හරි. හොඳයි. දැන් මේක මම කියන්න හැදුවේ ඔය කාරණේ මේ. දැන් මෙන්න මේ කාරණේ හොඳට තෝරගන්න. හරිද? දැන් මේක මේ මේ මං කියපු උපමාව ගන්න එපා. ඒ උපමාවේ තියෙන ගැඹුර ගන්න. හරිද? හරිද? දැන් මෙහෙම ගන්න. සිදුහත් කුමාරයාට මාලිගාව මාලිගාවක් වෙනවද පැල්පතකින් තොරව? වෙනවද? ඇයි? හැම වෙලාවෙම මොකද වෙන්නේ? පැල්පතකට සාපේක්ෂව නේද මාලිගාව තියෙන්නේ? තේරුණාද? එතකොට සිදුවත් කුමාරයාට මේ කෑම එක හොඳ කෑම එකක් වෙනවද නරක කෑමකින් තොරවද? වෙන්නේ නැහැ නේද? හැම වෙලාවෙම මේක හොඳ කෑම එකක් බවට පත් වෙන්නේ නරක කෑමයකට සාපේක්ෂව නේද? පැහැදිලිද? දැන් මේක වුණාගෙන විදිය. එතකොට සිදුවත් කුමාරයාට නෙමෙයි අපි ඔක්කොටම මේ සීළු දෙනාට මේක අදාළයි. අර තිබ්බ සැප සම්පත් ඔක්කොම සැපක් වෙනවද වෙන මොකක් හරි එකට අනුකූලව සාපේක්ෂකයක් ගොඩ නැගුන්නේ නැත්තම්? නෑ නේද? එතකොට දැන් අපි මෙතන ඉඳන් බලලා මොකද්ද කියන්නේ? මෙතන ඉඳන් බලලා කියනවා ඒක මහා සැපක් කියලා. හැබැයි සිදුවත් කුමාරයාගේ පැත්තෙන් ගත්තොත් ඒක සැපක්ද? ඇයි අරක සාපේක්ෂකේ ගොඩ නැගුන්නේ නැත්තම් සැපක් වෙන්නේ නැහැ? මේ ලෝකේ සැප කියලා දෙයක් තියෙන්නේ දුකට සාපේක්ෂවයි. මේ ලෝකේ දුකක් කියලා තියෙන්නේ සැපට සාපේක්ෂවයි. ඒ දෙක ගොඩ නැගුන්නේ නැත්තම් කවදාවත් මොකද්ද? මේ ලෝකේ මොකද්ද යමක් පවතින්න බෑ. එතකොට මේ ලෝකේ කිව්වෙත් මොකද්ද? වෙන මොකක්වත් නෙමෙයි. සිතම තමයි. එතකොට මේ සිත තුළ මේ අන්ත දෙක හැම වෙලාවෙම වැඩ කරේ නැත්තම් සිත ගොඩ නැගින්නෙත් නැහැ. ඇයි? එක්කෝ එකක් හොඳයි කියලා ගන්නේ තව යමකට සාපේක්ෂව. හොඳ පවතින්නේ නරකකට සාපේක්ෂව, නරක පවතින්නේ හොඳට සාපේක්ෂව. ඔය හොඳත් නරකත් ඉක්මවා ගිය තැන තමයි මොකද්ද? සත්‍ය තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ගොඩනැගෙන සැප වේදනා දුක් වේදනාවත් ඒ මොහොතට සාපේක්ෂයි. කලින් එකට සාපේක්ෂයි. පැහැදිලිද? තමාට මහත්ය දන්නව ඇති ආමි එක වැඩ කරපු හින්දා. සාමාන්‍යයෙන් කමාන්ඩෝ ට්‍රේනින් එකට එහෙම ගියන් පස්සේ මුලින් අර මහා දුකක් වගේ කියන එක ඊට පස්සේ ටික දවසක් යනකොට මොකද්ද වෙන්නේ? දරා ගන්න පුළුවන් වෙන මට්ටමක් එනවනේ. ටික දවසක් යනකොට ඒක දරා ගන්න පුළුවන් මට්ටමකට එනයි. කලින්කට සාපේක්ෂවයි ඒක ගන්නෙ. කලින් එකට සාපේක්ෂවයි. ඒක අපිට පෙන්වට මේ පැත්තෙන් ඉඳන් බැලුවට ඒක දුකක් කියලා ගෙවුවාන් පස්සේ ටික දවසක් ඒක යනකොට ඒකට මොකද වෙන්නේ? ඒකට පුරුදු වෙනවා. පුරුදු වෙන්නේ ඇයි? කලින් එකට සාපේක්ෂව ඒක ගන්නෙ. මේක තමයි සිතේ ස්වභාවය. මේ සිතේ ස්වභාවය තුල ඒකාන්ත කොට නියම කළ හැකි සැප වේදනාවක්වත් දුක් වේදනාවක්වත් මොකක්වත් නැහැ. තියෙන එකට සාපේක්ෂව ගන්න. ඔබ මේක අමාරු පොඩි කාලේ මේ පරීක්ෂණය කළා ඇති. දකුණු අත දානවා උණු වතුර භාජනයකට, වම් අත දානවා අයිස් තියෙන භාජනයකට, මැද්දේ තියෙන ඇල්මැරුණු වතුර එකක්. දැන් අර උණු වතුර දාපු එකේ අත අර ඇල්මැරුණු වතුරට දැම්මන් පස්සේ දැනෙන්නේ සීතලක්ද උණුසුමක්ද? සීතලක් නේ. අයිස් දාපු එක අර ඇල්මැරුණු වතුරේකට දැම්මොත් දැනුනේ සීතලක්ද උණුසුමක්ද? උණුසුමක් නේ. දැන් තේරෙනවද? පෙර එකට සාපේක්ෂවයි ගන්න.
කැලෑවේ කටු අතරේ ගමන් කරනවා කෙනෙක් සරෙප්පු නැතුව. නැත්තම් මේ වගේ ටයිල් දාපු බිමක කෙනෙක් ඇවිද ඇවිද ඉන්නවා, මේ වගේ පලසක ඇවිද ඇවිද ඉන්නවා. දෙන්නම වැටෙනවා බොරළු පාරකට. කෙනෙකුට අර බොරළු පාර ඒ මොහොතේ මොකද වෙන්නේ? සැපක් වෙනවා. අනිත් එක්කෙනාට දුකක් වෙනවා. හරි. මේ හැම වෙලාවෙම මේ විදිහට තමයි ගොඩනැගෙන්නේ. දැන් අපි හිතමු අපි මේ පාරේ යනකොට පාරේ අයිනේ. පාරේ අයිනේ. අර ඉටි රෙද්දක් දාලා අම්මගෙන මේ ඉටි රෙද්දක් උඩ දරුවෙක් තියලා තියෙනවා. හරිද? මේ අවුවට මේ ඇස්සර පිච්චි පිච්චි මේ දරුවා මෙහෙම ඉන්නවා. දැන් මේක දැක්කන් පස්සේ මේ දරුවා දුකෙන් ඉන්නවා කියලා අපිට ගොඩනැගෙනව නේද? මේලා දරුවා මා දුකකින් ඉන්නේ කියලා. හැබැයි මේ දරුවා දුකෙන් ඉන්න බව අපට ගොඩනැගෙන්නේ මොකකට සාපේක්ෂවද? තව දරුවෙකුට සාපේක්ෂව නේද? තව වෙන මොකක් හරි එකකට සාපේක්ෂව නේද? හැබැයි මේක දරුවගේ පැත්තෙන් බැලුවා. ඒක සැපක් කියන්නත් බෑ, දුකක් කියන්නත් බෑ. මේ දරුවට ඒ දරුවට සැපක් හරි දුකක් හරි වෙන්නේ එයාට එතනින් එහා ලෝකයක් මොකද්ද? පෙන්නුවතින් විතරයි. තව මෙහෙම ගෙවල් තියෙනවා, දොරවල් තියෙනවා, ළමයි ඉන්නවා, සෙල්ලම් බඩු තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා කියලා. අන්න ඒ සාපේක්ෂකේ ගොඩනැගුණාට පස්සේ තමයි ඒකට අනුකූලව මේක සැපක් හරි දුකක් හරි වෙන්නේ. පැහැදිලිද? දැන් ඔබට තේරෙනවද මේ ලෝකේ ඉන්න ලොකුම ධනවතා වුණත් මොකද්ද වෙන්නේ? මේකෙන් ගැලවීමක් නැහැ කියලා. එයා මේකේ අර උපරීමයට ගියා. උපරිමයට ගියාට පස්සේ මොකද වෙන්නේ? අර අපි කියනවා රෙෆරන්ස් පොයින්ට් එක උඩ නැග්ග විතරයි. ඇයි? එතනින් එහාට ඒකට සාපේක්ෂව තමයි ඊළඟට එක ගොඩ නැගෙන්නේ. එතකොට ඒකට සාපේක්ෂව එතනින් පල්ලෙහා තියෙන ඔක්කොම මොකද වෙන්නේ? දුකක් වෙනවා. එතකොට මේ විදිහට සැප වේදනාව හරි දුක් වේදනාවත් ඒ මොහොතේ සාපේක්ෂව ගොඩ නැගෙන එක මුසක් ඇත්තටම පණවන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මෙහෙමයි කියලා මේ සිත තුළ තියෙන විස්තුරු භාවයේ මසින් ගොඩනගලා දෙන එක. ওই විදිහට හැම වෙලාවම මේ අන්ත දෙක තුළ මේක අපි හිර වෙනවා. එක්කෝ ඒ අන්තයට වැටෙනවා, එක්කෝ මේ අන්තයට වැටෙනවා, එක්කෝ ඒ අන්තයට වැටෙනවා, මේ අන්තයට. හැබැයි ඒක අන්තයක් තුළ අනිත් අන්තය තියෙනවා. දැන් පිරිසිදු මුදුලක් තියෙන්නේ අපිරිසිදු මිදුලකට සාපේක්ෂව නේද? එතකොට පිරිසිදු මිදුල තුළ කියන සංකල්පය තුළ අපිරිසිදු මිදුල කියන සංකල්පය තියෙනවද නැද්ද? මිදුලක් පිරිසිදු වෙලා ඉවර වෙනකොටම අපිරිසිදු වෙනවද නැද්ද? ඇයි? පිරිසිදු මිදුලක් තියෙන මොකටද? අපිරිසිදු මිදුලට සාපේක්ෂව. පැහැදිලි. තරුණ බව තියෙන මහලු බවට සාපේක්ෂව. මහලු බව තියෙන තරුණ බවට සාපේක්ෂව. මේ බාහිර තියෙන එකක් නෙමෙයි මේක. මේ සිතේ දෙන මේ සංකල්පය ඔස්සේ ඔබට දුක ගොඩ නැගින්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ විදිහට මේ සංකල්පය හැදෙන්නේ අර එක සංකල්පයකට සාපේක්ෂව තමයි තව සංකල්පයක් පිහිටා සිටින්නේ. මේක එකකින් තොරව තව එකක් පිහිටා සිටින්නේ. හරි. දැන් මම මේක කිව්වට දැන් මේ 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 හැම වෙලාවෙම මේ ගොඩනැගෙන මම සිත ලෝකය මායාවක් කියලා මම කිව්වා තමයි. හැබැයි මේ මායාව තියෙන්නේ මොකකට සාපේක්ෂවද? යථාර්ථයට සාපේක්ෂව නේද? පැහැදිලි. මායාව තියෙන්නේ යථාර්ථයට සාපේක්ෂව, යථාර්ථයේ තියෙන්නේ මායාවට සාපේක්ෂව. හැබැයි යථාර්ථයේම මායාවක් නම් මායාවම යථාර්ථය නම් ඒකට කියන්න වචනයක් තියෙනවද? නැහැ නේද? කියන්න වචනයක් නැති හින්දා අපි ආයි කියනවා මායාව කියලා. යථාර්ථය කියන්නේ නැහැ ඒකට. මේක තෝරගන්න ඕනින්ද කාරණේ. ඉතින් මේ ධර්මදේශනායකදී කරන්නේ මොකද්ද? තව එක අන්තයකට තල්ලු කරලා දාන එක. ඔබට තවත් අන්තයකට තව සංකල්පයක් ගොඩනගන එක. හැබැයි ඒ සංකල්පය තුළින් ඔබ මොකද්ද මේ කාරණේ තෝරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් තෝරගන්න දක්ෂ එක එච්ච කෙනාට එතනින් එහාට මේක ලිහිලිලි යන්න පටන් ගන්න. පැහැදිලිද? ඉතින් ඔය විදිහට හැම වෙලාවෙම මේ විදිහට අන්ත දෙකක් ගොඩ නැගෙනවා. ඒ අන්ත දෙකට අනුකූලව තමයි හැම වෙලාවෙම මේ සිත තුල තියෙන්නේ. දැන් ලෝකේ කියන්නේත් මේ සිතම තමයි, මම කියන්නේත් මේ සිතම තමයි, සියල්ල මේ සිතම තමයි. මේ සිත තුලත් අර විසිතුරු භාවයේ ගොඩනගලා දෙන්නේ මේ විදියට. මේ ගොඩනැගෙන්නා වූ මේ සාපේක්ෂව ගොඩනැගෙන්නා වූ මේ අන්තවලින් තමයි ගොඩනැගෙන්නේ. හරි. ඉතින් ඕක අපි දකින්න දකින්න මේකේ තියෙන මේ මුලාවෙන් ගැලවෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? හොඳයි. ගැටලු තියනවාද එහෙනම්? ඔය කියපු කාරණේ ගැටලු තියනවාද? තමන හරි පැහැදිලි කරලා දෙන්න ඕනේ ගැතන් තියනවා.
තව එකක් දෙකක් මම විස්තර කළා. එහෙනම් අපි එන ධර්ම දේශනාව නවත්තමු, අවසන් කරමු. ඉතින් මේ වගේ ධර්ම දේශනාවකදී ඔක ඔය වගේ කාරණා සියල්ල කියන්නත් බෑ, පැහැදිලි කරලා දෙන්නත් බෑ. මේ සිත ගැන පරීක්ෂණේ පටන් ගන්න බොහොම කලාතුරකින් කෙනෙක්. හැබැයි මේ සිත ගැන පරීක්ෂණේ පටන් ගන්න කෙනා තමයි මේකෙන් දිනන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනේ ඉතින් එතනින් එහාට මේ වගේ අද එකකට වඩා අපි මේවා මේක හුඟාම බුදු පියාණන් වහන්සේ කාලේ දුනේ මේක ප්‍රශ්න උත්තර විදියට ගිහිල්ලා මේක කාරණේ තෝරගත්තු එකක්. ඉතින් එහෙම ගිහිල්ලා අපිට මේක තෝරගන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් එතනින් එහාට ගිහිල්ලා. හරි, දැන් අපි තෝරගනිමු මෙන්න මෙහෙම එකක්. දැන් අපි බෝධි පූජා තියෙනවා, නොයෙකුත් ඒවල් තියෙනවා, මොකක් හදන්නද? මේ බාහිර තියෙන එක මොකද්ද හදන්න? ඊට පස්සේ දැන් අපි කියනවා දැන් ඒව මොන හරි කැඩිලා බිඳිලා විනාශෙලා ගියෝ මට මොකද කර්මඵලයක් පල දුන්නා, අරක වුණා, දැන් අපල කාලය ආවා, අරවා මේවා මේ මහා කේන්ද්‍ර බලන්න දුවනවා, අරවා මේ රටේ තියෙන ඇති ඔක්කොම කරනවානේ. හරි හරි, දැන් ඔන්න ඔබට හිතනවානේ, දැන් හිතන්න ඔබ ඉන්න ළඟම ඉන්න ඥාතියෙක් මරණයට පත් වෙන එක ඔබ ගන්නෙ මොකද්ද? ඇක්සිඩන්ට් වෙලා මරණයට පත් වුණා කියලා හිතන්න ඔබ ගන්න එක මොකද්ද? අන්න අපලයක් පල දුන්නා, කර්ම විපාකයක් පල දුන්නා, අර ඔක්කොම වුණා. ඊට පස්සේ දැන් අසනීප වෙලා ඉන්නවා නම් ඒකට ප්‍රතිකර්ම යොදන්නේ අරව මේ ඔක්කොම කරනවානේ. මං කියන්නේ මේවා කරන්න එපා කියන එක නෙමෙයි. හරිද? ඔබ මේක තෝරගන්න, තෝරගෙන ඔබ මේ තෝරගන්නකොට ඔබට මේක පැහැදිලි මොකද්ද කියලා. හරි, දැන් මම උපමාවකින් විස්තර කරන්නකෝ මේක. හිතන්න දැන් අපි පිටරට රැකියාවකට යනවා, එහෙම නැත්නම් පිටරට මොකක් හරි වැඩකට යනවා කියලා. අපේ එක්කෝ ආයතනයේ වැඩකට හරි, එහෙම නැත්නම් වෙනත් මොකක් හරි වැඩකට. ඔය ගිය අතර ගිහිලා මාස 6කට විතර පස්සේ මේ අපේ ඉන්න ළඟම ඥාතිය ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොකක් හරි වෙලා මරණයට පත් වෙනවා. හරි, එතකොට මේ මිනිස්සයා මෙහෙම මැරිච්ච බව, මේ අපි හොඳටම ආදරය කරන මේ ළඟින්ම ඉන්න අපි මේ සලකන ගෙනා මැරිච්ච බව ගෙදර අය අපිට කියන්නේ නැහැ කියලා හිතමුකෝ මොකක් හරි හේතුවක් ඉදන්. දැන් අර මිනිස්සයා කැඩිලා විඳිලා ගිය එක, විනාශ වෙලා ගිය එක, මොකක් හරි වෙලා ගිය එක අපිට දුකක් ගොඩනැගෙනවද? නැහැ නේද? හිතන්න අපි ඕක දැනගන්නේ මාස 6කට අවුරුද්දකට විතර පස්සේ කියලා. ඒක ඉස්සෙල්ලාම දැනගන්න මොහොතේදී නේද මොකද දුක හටගන්නේ? දැන් මොකද වෙන්නේ? ඒ දැනගන්න මොහොතේදී අන්න ආරම්භණය එනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ගැන තියෙන සියලු අර සංකල්ප ටික මතක සටහන් ටික ඇදිලා එනවා නේද? ඊළඟට අර මරණය ගැන තියෙන මොකක් හරි සංකල්ප ටික මතක සටහන් ටික ඇදිලා එනවා නේද? ඊළඟට මේ දෙක එකතු වෙනවා නේද? එකතු වෙලා අමුතු සංකල්පයක් හැදෙනවා නේද? ඒ සංකල්පයෙන් නේද මොකද්ද? දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාසා කියනව, අර අරව කියනව, මේ කියනව සියල් හටගන්නේ ඕකෙන් නේද? පැහැදිලිද? එතකොට අර පුද්ගලයෙක් කැඩිලා බිඳලා ගියකින් නේද උනේ ඒක? නෑ නේද? දැන් හොඳට බලන්න මේක. බැලුවාම ඔබට තේරෙයි. එතකොට දැන් මේ අපල වලට මේවා දෙන්න හරි මේවා දෙන්න ගියාම පරිහරි හරියනවද ওই වැඩේ? එතකොට දැන් ඒකෙනු සංකල්පයක් අපි දාගන්නවා දැන් හරි ගියා කියලා. එච්චර හිතින් වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ওই විදිහට තමයි මුළු සංසාරය පුරාවටම ආවේ. එතකොට මේ අවිද්‍යාවේ ස්වභාවයේ තියෙනකන් තමයි මේ දුක හටගන්නේ. මේ අවිද්‍යාව තුලින් මේ කාරණේ වෙනවා. මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මම ඔබට තෝරලා දෙන්න. මේ එච්චර සංකීර්ණ ওই වචන වලින් අපි තෝරගන්න ඕනේ නැහැ. මේ පාලි වචන අරගෙන මේවා තෝරගන්න ගියන් පස්සේ ඔබට මේ කාරණේ තෝරගන්න වෙන්නේ නැහැ. මේ 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 පිසියුම් කාරණේ තෝරගන්න වෙන්නේ නැහැ. මේ පොඩි සරල කාරණේක මම විස්තර කරලා දෙන්න. දැන් හිතන්න මම මෙතන මේ දැන් ඔබ එනකොටම මම මෙතනට එන ගමන්ම මම මෙතනට පෙට්ටි ටිකක් අරන් එනවා කියලා. මේ වහපු පෙට්ටි ටිකක් අරන් එනවා. හරිද? දැන් මම එක පෙට්ටියක් ඇරලා පෙන්වනවා. ඇරලා පෙන්වුවාන් පස්සේ ඒකේ තියෙන මැණික් ගලක්. හරිද? ඊළඟ පෙට්ටිය ඇරලා පෙන්නනවා. ඒ ඇරලා පෙන්නුවාම ඒකේ තියෙන හාවෙක්. ඊළඟ පෙට්ටිය ඇරලා පෙළුවාම ඒකේ තියෙන සල්ලි. තව පෙට්ටියක් ඇරලා බැලුවාම ඒකේ තියෙන කළු ගලක්. තව පෙට්ටියක් ඇරලා බැලුවාම ඒකේ තියෙන පොතක්. ඔහොම ඔක්කොම පෙට්ටි ටික ඇරලා පෙන්නලා එක පෙට්ටියක් විතරක් අරින්න නැතුව මගේ ළඟ තියාගෙන ඉන්නවා. ඒ පෙට්ටිය අරින්නේ නැහැ දැන්. හරි. හිතන්න දැන් ඕක මම මේ 10,000 ඉන්න තැනක ඕක කරා කියලා. හරිද? ඊට පස්සේ අර පෙට්ටිය අරින්න නැතුව මම පෙට්ටිය අරන් ගිහිල්ලා. හරිද? එක්කෝ පන්සලේ හරි කොයි හරි තැනක වීදුරු පෙට්ටියක් අදලා උස තැනක වටේ වන්දනාමාන කරන්න පුළුවන් හරි ඒ වගේ තැනක ගිහිල්ලා අර පෙට්ටිය කාටවත් අරින්න බැරි වෙන ඉතනින් තියලා තියෙනවා.
දැන් ඔක මම 10කට 2000කට පෙන්වුවාන් පස්සේ මේ 10ට 2000ට අර පෙට්ටියේ තියෙන්නේ මොකද්ද කියන එකට මොකද්ද වෙන්නේ? හා එක එක ඒවා ගොඩනගෙන යන්නේද? කෙනෙක් කියනවා මේකේ ධාතුන් වහන්සේ නමක් වැඩ ඇති, තව කෙනෙක් ඉන්නවා අර මොකක් වෙන තව මොකක් හරි ඇති. හා මෙතන ඊටාම දුර්ලභ ගණේ මොකක් හරි මණිකක් ඇති, තව කෙනෙක් කියනවා තව ඕකේ ඔහේ එච්චර වටින දෙයක් ඕකේ නැතුව ඇති. දැන් එක එක කෙනාට දැන් එක එක සංකල්ප ගොඩනගෙනවා නේද? දැන් ওই සංකල්ප ගොඩනගගෙන දැන් මේ ඔහොම ඔහොම ගිහිල්ලා දැන් මේ ගිහිල්ලා තමාරෝ ගහ ගන්න තැනටම යන්න පුළුවන් නේද ඕක? දැන් ඇයි මොකද කට්ටියක් කියනවා මේක මෙහෙමයි කියලා. හිතන්න දැන් ওই પરම්පරා ගානත් ඉස්සේ ওই පෙට්ටිය දැන් අර වගේ මේ ආගමික ස්ථානයක උඩ තැනකින් තියෙනවා. කාටවත් අරින්න දෙන්නේ නැහැ පෙට්ටිය. හරි දැන් අවුරුදු 10,000 යනකොට දැන් මොනවා වෙයිද? නොයෙකුත් ආකාරයේ සංකල්ප මතවාද මේ හරහා පහළ වෙනවා නේද? එක එක්කෙනි තව එක්කෙනෙක් එකක් කියනවා මේකක් කියනවා. දැන් දෙන්නෙක් හම්බුනාම ආයි සංකල්පය අලුත් වෙනවා නේද? අන්න ඕකට කියනවා අවිද්‍යාව කියලා. දැන් ඔය අතරේ හිතන්න එක මිනිස්සෙක් කොහොමරි හොරෙන් ගිහිල්ලා අර පෙට්ටිය ඇරලා බලනවා. දැන් පෙට්ටිය ඇරලා බලුවම පෙට්ටිය ඇතුළේ මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. පෙට්ටියයිස්. හරිද? පෙට්ටියයිස්. ඊට පස්සේ ආයේ තිබ්බ විදිහට වහලා ඇවිල්ලා ආයේ ආර මිනිස්සු අතරම ඉන්නවා. දැන් අර මිනිස්සු අර පෙට්ටියේ තියෙන ඒවා ගැන කතා කරනකොට අර මනුස්සයාට මොනා හිතෙයිද? දැන් මේ මනුස්සයාට ආයි මොකක්වත් හිතෙන්නේ නැහැ නේද? මේ මිනිස්සු ගැන අනුකම්පාවක් කරන්න වෙන මොකක්වත් හිතෙන්නේ නැහැ නේද? අර මිනිස්සුන්ට දැන් අර පෙට්ටිය ගැන මහා සංකල්ප වලට රණ්ඩු වලට ඒවට මැදිහත් වෙන්න යනවද? පෙට්ටිය තියෙන එක ගැන. දැන් මේ පෙට්ටිය ආරක්ෂා කරන්න යනවද එයා? මේක මහා වටිනා ආගමික සංකේතයක් හරි වෙන මොකක් හරි කියලා මේක ආරක්ෂා කරන්න එහෙම යන්නෙත් නැහැ. දැන් මේ පෙට්ටිය ගැන වෙන මොනවත්ම සංකල්ප ගොඩනැගෙන්නෙත් නැහැ. හැබැයි මෙයා කිව්වොත් තව කෙනෙකුට මම ගිහිල්ලා ওই පෙට්ටිය ඇරලා බැලුවා ඕකේ මුකුත් නැහැ කියලා අනිත් අයට කිව්වොත් අනිත් මිනිස්සු ඔක පිළිගන්නවද? ඒ පිළිගන්නෙත් නැහැ. අන්න ඕකට කියනවා අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාවෙන්ද අපිට හිතෙනවා මොකක් හරි එකක් ඇති කියලා. ඇත්තටම දැන් මේක හරියට අර මිරිගුවේ වතුර දකින්න වගේ එකක්. දැන් මිරිගුව නොදන්න තාක්කල් අපිට මොකද හිතෙන්නේ? මිරිගුවේ වතුර තියෙනවාමයි කියලා නේ කෙනෙක් ගොඩනගන්නේ. අපි දැනගත්තාම දකින්නවා වතුර තියෙනවා වගේ පෙන්වනට ඇත්තටම මේකේ වතුර නෑ බව. ඉතින් මේ අපි මේ ලෝකයේ විදිහට දකින්න එක තුළ මම විදිහට ගොඩනැගෙන එක තුළ ඇත්තටම අර සංකල්ප ජාලාවක් මිසක් ඇති දෙයක් තියෙනවද? හිස් දෙයක්. ශුන්‍යයි. ඕක නොදකින්න දාක් ඕක දකින තාක්කල් මේ අවිද්‍යාව තියෙනවා. ඉතින් අවිද්‍යාව තියෙනකම් මොකද වෙන්නේ? අර සංකල්ප ටික එකතු වෙනවද නැද්ද? අන්න සංකල්ප සංකාර වෙනවා, එකතු වෙනවා, සංස්කරණය වෙනවා, එඩිට් කරලා ලස්සන්ට මේවා කරලා අර ෆිල්ම් එකක් හදනවා වගේ හැම වෙලාවෙම හදලා දෙනවද නැද්ද දැන්? අන්න හදලා දෙනවා. මොනවාද හදලා දීලා? ඕන්න මොකද? සිතප් ගොඩ නගනවා. සංකාර පත්‍ය විඥාන. සිතක් ගොඩ නැගෙනකොටම මොකද්ද වෙන්නේ? මේ සිත තුලින් මොකද්ද පහළ වෙනවා? නාම රූපයක්, එහෙම නැත්නම් චිත්තද රූපයක්. එක්ක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්. හැබැයි මේ ගොඩනැගෙන එක මොකක්ද? අර සංකල්ප හරහා ගොඩනැගිච්ච චිත්තද රූපයක් මිසක් හිතේම හටගත් රූපයක් ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ අන්න ඒක කොහෙද? බාහිර තියෙනවාය කියන තැනට එනකොටම ඒ රූපය දකින ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන, එහෙම නැත්නම් සලායතන ටික පහළ වෙනවා. හිත තුලම මම පහළ වෙනවා. ඊළඟට හැඟීමක් එනවා, මම ඉඳන් ඒ රූපය ස්පර්ශ කරා, ඒ ශබ්දේ ස්පර්ශ කරා, ගන්ධේ ස්පර්ශ කරා, රසේ ස්පර්ශ කරා කියලා ස්පර්ශය පහළ වෙනවා. තියෙන ස්පර්ශයක්ද මේ? නෑ. අන්න ස්පර්ශපච්චය. ඊළඟට වේදනා. ඊළඟට ඒක හරහා සාපේක්ෂව ගොඩනැගෙනවා. සාපේක්ෂක වූ වේදනාවක්, තියෙන වේදනාවක් නෙමෙයි, වේදනාවක් පහළ වෙනවා. ඊළඟට මොකද්ද? ඔන්න හාවෙන්න එකක් හම් වෙනවා. එක්කො මොකද්ද? එක්කෝ හා වෙනවා භවතන්න, එක්කෝ මොකද්ද වෙන්නේ? හා වෙන එකෙන් අයින් වෙන්න හදනවා. මේකෙන් අයින් කරන්න හදනවා. දැන් මේ අයින් කරන්න හදන්නේ මොකද? තමන්ගේ හිතමයි. හා වෙන්නේ මොකටද? තමන්ගේ හිතත් එක්කමයි. ඊළඟට ඉතින් ඒක මොකද්ද? ඒක උපාදාන කරගෙන උපාදාන කරගන්නවා. ඊළඟට මොකද වෙන්නේ?
මේක හරහා තව අලුත් සංකල්පයක් පහළ වෙනවා, ජාතියක් පහළ වෙනවා. ඔය ජාති කිව්වේ උපංජාතිය නෙමෙයි ආ, මේ මොහතම් මොහතක් පහසා පහළ වෙන ජාතිය. ජාතියක් පහළ වෙනවා, බවක් පහළ වෙනවා. ඒ මොහතට අපි කියන්නේ බවටපත් වෙනවා කියලා. ඒ බවටපත් වෙනවා. ඒ ජාතිය පහළ වෙනවා මේ මොහොතේ. ජාතියක් පහළ වෙනවා, බවක් පහළ වෙනවා. ඉතින් ඒකත් ඒ මොහොතේම නිරුද්ධයි. ඉතින් ඔය අට ගන්න එකත් හැම මොහොතකම අට ගන්න මොහොතේම නිරුද්ධයි. ඉතින් මේ කිව්වේ එක සිතක හට ගන්න මේ ලක්ෂණ ටිකක් විතරයි. ওই වචන ටික නොදැකන නොදැන හිටියත් ඔබ මේ කාරණේ දන්නවා නම් එච්චරයි. වෙන මොකුත් ඕනේ නැහැ. ඉතින් ඔක ගැඹුරට යන්න මේ හැම වෙලාවම මේ අන්තවලට මේ සිත යන විදිය මේ ඔක්කොම බලන්න. හරි, එහෙනම් අපි කියලා වෙලාව ගිහිලා තියෙන හින්දා තව පුංචි කාරණාගේ තුනකින් මේක විස්තර කරන්නම්. එහෙනම් දැන් මෙච්චර දවසක් ඔබ විශ්වාස කරපු කෙනෙක් හිටියා. කවුද? සියල්ලටම වඩා විශ්වාස කරපු කෙනෙක් හිටියා. කවුද? මම. එහෙම නැත්නම් සිත. හැබැයි මේ මම සිත කියන්නේ ඇත්තටම කවුද? තවදුරටත් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද? හොඳට කල්පනා කරලා බලන්න. මම මේ කිව්වට පිළිගන්න එපා. මොකද මේ අවිද්‍යාව ස්වභාවය තමයි මේ කියන ධර්මදේශනාව දැනුමක් බවට පත් කරගන්න එක. දැනුමකින් ඇති වැඩක් නැහැ. දැනුමත් වෙයි සිතිවිලි මාත්‍යයක් තුළ පහළ වෙලා නිරුද්ධ වෙලා යන එකක් විතරයි. ඔය ඔක්කොම ගත්ත PhD ටික MSc අරවා මේ ඔය ඔක්කොම තියෙන්නේ කොහෙද? එක පැත්තකින් කියනවා කොළ කෑල්ලක තියෙනවා කියලා, මම කියනවා කොළ කෑල්ලෙත් නැහැ කියලා. පැහැදිලි. ඉතින් ඔය ඔක්කොම මේ හැම මොහොතකදීම අපි විශ්වාස කරපු කෙනෙක් ඉන්නවා. ඒ මොකද්ද? මේ සිත. එහෙම නැත්නම් මේ මම. ඉතින් ඔබ දැන් කල්පනා කරලා බලන්න මේ සිත තවදුරටත් විශ්වාස තැබිය හැකිද කියලා. එතකොට මේ සිත විසින් ගොඩනගලා දෙන යමක් තියෙනවා නම් විශ්වාස තැබිය හැකිද කියලා. දැන් මේක මේ බුද්ධ ශාසනය අතහරින්නේව නැහැ. ඇයි? අතහරින්න මොකද්ද? අල්ලගෙන ඉන්න එපා. අල්ලගෙන හිටපු දෙයකුත් නැහැ. මේ පැත්තෙන් අල්ලගන්නේ කිටියෙත් නැහැ. ඒ මොහොතේ හේතු වලට අනුකූලව ගොඩනගෙන එකක් විතර. ඉතින් මොකද්ද? එතකොට අතහරින්න තියෙන්නේ. අතහරිනවට වඩා එහා ගිය එකක් මේ කිව්වේ. මේක දකින්නකොට පැහැදිලිද? අතහැරලා නිවන් දකින්න පුළුවන්. ඉතින් මොනා කරන්න බැයිද? අතහැරලා කවුරුවත් සාන්තියට විමුක්ෂයටපත් වෙන්නේ නැහැ. මේක දැකලා තමයි අතහරින්න දෙයක් නොතිබිච්ච බව දැකලයි සාන්තියටපත් වෙන්නේ. ඉතින් එතකොට මේ සිත තුල මේ සිත තුලින් ගොඩනගලා දෙන දේවල් යමක් තියෙනවා නම් මෙතනින් එහාට මොකද්ද විශ්වාස කරනවද නැද්ද කියලා ඔබම කල්පනා කරලා බලන්න. තවදුරටත් විශ්වාස කරනවාද කියලා. එතකොට ඔබ තවදුරට රැවටන එකෙන් ඔන්න ඔබට අත මිදෙන්න පුළුවන්. හරි. ඊළඟට දැන් මෙන්න මේ කාරණේ තුලදී මේ අන්ත දෙකට වැටෙනවා අපි. එක්කෝ අපි මේ ගොඩනැගෙන සිත තුල ගොඩනැගෙනවන යම් කිසි ක්ලේශයක් ගොඩනැගෙනවන රාගයක්, ද්වේෂයක්, මෝහයක් ගොඩනැගෙනවන අපි ඒක මත පිහිටා සිටිනවද නැද්ද? නැත්නම් අපි උත්සාහ කරනවද නැද්ද? මොකද්ද? මට දැන් කේන්ති යනවා වැඩි. මේ කේන්තිය මම අයින් කරගන්න ඕනේ කියලා ගන්නව නේද? එතකොට කේන්ති අයින් කරගන්න යනකොට ආයි මොකද්ද වෙන්නේ? කේන්ති නැති ස්වභාවයට ආයි මොකද්ද වෙලා තියෙන්නේ? රාගයෙන් බැඳෙනවා නේද? ඇයි? කෙලෙස් වලින් තොර ස්වභාවයට ආයි මොකද්ද වෙන්නේ? රාගයෙන් බැඳෙනවා. ඊට පස්සේ ඒ දේ ලැබුණ නැති වුණාන් පස්සේ ආයි ද්වේෂයෙන් ගැටෙනවා. එතකොට ආයි මොකද? ආයි වෑයම් කරනකොට ආයි මොකද මොකද වැටෙන්නේ? තිබ්බ තැනටම තමයි. හිටිපොතනටම තමයි. ඉතින් මේක ඇත්තටම මේ මම කරන වැඩක්ද මේක? ඒක තෝරගන්න ඕනේ ඉස්සෙල්ලා. අපිට හිතෙනවා මේ මම තමයි මේ සියල්ල කරන්නේ කියලා. ඇත්තටම මම කරන එකක් නෙමෙයි. මොකද්ද මෙතන? හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙනවා විතරයි. දැන් ඔබට හිතෙනවා අද මම තීරණයක් අරගෙන මෙන්න මෙහෙම දේවල් ටිකක් කරා, මෙහෙම ආවා, මේ ඔක්කොම ආවා කියලා ඔබ හිතුවට ඇත්තටම මොකද්ද? ඔබ කරපු දෙයක් නෙමෙයි ඒ වෙලාවට. මොකද්ද? හේතු සකස් වෙනකට අනුකූලව ගොඩනැගිච්ච දෙයක් අරින්න වෙන මොකක්වත් නැහැ. දැන් තව එක තැනකින් ඔක විස්තර කරලා දෙන්න. මම පොඩි කාලේ මේ ආවල් ස්කෝල්ට ගිහිල්ලා මෙහෙම තනතුරක් දැල්ලා මෙන්න මෙහෙම ටිකක් කරලා මෙහෙම කරලා මෙච්චර දේවල් කරලා ඔය ඔක්කොම කරපු බව තියෙන්නේ කොහෙද? තිබුණ තියෙනවා කියන්න බෑ, නෑ කියන්න බෑ. මේ වර්තමාන මොහොත ගොඩගෙන සිතුවිලි මාත්‍රයක් තුල නේද ඒක තියෙන්නේ. එතකොට මම මෙතනින් පස්සේ අහවල් දේවල් ටිකක් කරනවා, මේවා ටිකක් කරනවා, ඒ ටිකත් කොහෙද තියෙන්නේ?
මේ මොහොතේ කොන්නගෙන සිතුවිලි මාත්‍රයක් තුල නේද? එතකොට මේ සම්පූර්ණ අතීතේම තියෙන්නේ කොහෙද? මේ සිතුවිලි මාත්‍රය තුල. අනාගතේ කොහෙද තියෙන්නේ? මේ සිතුවිලි මාත්‍රය. ඒක තියෙනව නැහැ කියන්න පුළුවන්ද? ඇයි ආරම්භණයක් නැතුව ඒක ගොඩනැගෙන්නේ නැහැ. තියෙනවා කියන්න බෑ, නැහැ කියනවා කියන්න බෑ. එතකොට මේ සිතුවිලි වර්තමාන මොහොතේ ගොඩනැගෙන මේ සිතුවිලි මාත්‍රය තුල නේද සම්පූර්ණ අතීතයක් තිබ්බේ? මේ සිතුවිලි මාත්‍රය තුල නේද සම්පූර්ණ අනාගතයක් තියෙන්නේ? එතකොට වර්තමානයේ තියෙන්නේ අතීතයට සාපේක්ෂවද නැද්ද? වර්තමානයේ තියෙන අනාගතයට සාපේක්ෂවද නැද්ද? එතකොට අතීතයක් තියෙන වර්තමානයේ නම් අනාගතයක් තියෙන වර්තමානයේ නම් වර්තමානයක් තියෙන වර්තමානයේ වර්තමානයේ කියන්නේ මොකක්ද? පණවන්න පුළුවන්ද? උදේ කල්පනා කරලා බලන්න පණවන්න පුළුවන්ද කියලා. මේක දකින්නකොට ඔබ දකි යථාර්ථයේ දකින්න පටන් ගනි. එතකොට දැන් පෙර මම හිටියද කියලා ගන්න පුළුවන්ද අපිට? පෙර මම මෙහෙම 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 හිටියා කියලා ගන්න පුළුවන්ද? ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බැරි තැනකට එනවා. ඇයි ඒ ඔක්කොම තියෙන්නේ මේ වර්තමාන මොහොත සිතුවිලි මාත්‍රයක මතක සටහනක ගොඩනැගෙන මේ සිතුවිලි මාත්‍රය තුළ තමයි පෙර මම සිටපු බව කරපු ඒවා ඔක්කොම ටික තියෙන්නේ. එතකොට අනාගතේ කරන්න හිතන් ඉන්න ඒවත් ඔක්කොම තියෙන්නේ මේ සිතුවිලි මාත්‍රය තුළම තමයි. එතකොට මේකෙන් පස්සේ මම මොකද්ද ඉන්නවද කියලා ගන්න පුළුවන්ද? අන්න ඕක දකින්නකොට ඔබට තේරෙනවා මේ වර්තමාන ෂණ මාත්‍රයේ විතරයි තියෙන්නේ කියලා. එතකොට මේ වර්තමාන ෂණ මාත්‍රයේදී අන්න මොකද්ද අපි මේ ගොඩනැගෙන ගොඩනැගීම මම කරන එකක් නෙමේ, ක්‍රියාවලියක් හරහා සිද්ධ වෙන එකක්. හරිද? ඇත්තරම මේක කිව්වට කමක් නැහැ. ඔබ තෝරගන්න ඔබයි රොබෝ කෙනෙක් ඒ අතර කිසිම වෙනසක් නැහැ. ඒ රොබෝ කෙනෙකුට තර දෙන දත්ත ටිකට අනුකූල අවුට්පුට් එකක් දෙනවා. ඒ විදිහම තමයි මෙතනත් තියෙන්නේ. ඒ ගොඩනැගිලා තියෙන සංකල්ප ජාලාවට අනුකූලව ගොඩනැගීමක් වෙනවා. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒ හරහා ගොඩනැගෙන ඇත්තක් නෙමේ, බොරුවක්. මේ සිතක් තුළ හිර වෙලා හින්නවැරෙන්න වෙන මොකක්වත් නැහැ. හරිද? එතකොට මේකෙන් අයින් වෙන්න හදනකොටත් ආයි මොකද්ද වෙන්නේ? ආයි මේක ඇතුළට වැටෙනවා. දැන් තේරෙනවද ඇයි මේ නිවන් දකින්නවා කියන කාරණේ අමාරු කියලා? දැන් ඔබට නිවන කිව්වහමත් ආයි ගොඩනැගෙන්නේ මොකද්ද? දැන් මේ වෙලාවේ නිවන කියනවා. මොකද්ද නිවන කිව්වහමත් ගොඩනැගෙන්නේ? ආයි සංකල්පයක් ගොඩනැගෙන්නේ. මේ නිවන කිව්වහම ගොඩනැගෙන එකක් ඇත්තටම නිවන නෙමෙයි. ඒ සංකල්පයත් ඉක්මව, ඒකත් සංකල්පයක් බව දැනගන්න තැන තමයි ඔබ නිවන ඔබට ස්පර්ශ වෙන්න පටන් ගන්න. ඉතින් මේකෙන් අර අතමිදෙන්න උත්සාහ කරනකොටත් ආයි කරකිලා මෙතනටමයි වැටෙන්නේ. මේක පිහිටා සිටියාමත් ආයි මෙතනටමයි වැටෙන්නේ. එහෙනම් දෙයියනේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ? අහන්නකෝ. කොහොමද ගැලවෙන්නේ? හරි. 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 එක උපමා කතාවකින් මේක විස්තර කරන්න. මේක ලේසි නෑ මේ කාරණෙන් ගැලවෙන්නේ. ඒකට ඔබට නිරන්තර කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕනි. හරි. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. සද්ධර්මයේ හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය නිවැරදි ගුරුවරයෙක් හම්බෙලා මේ කාරණා ටික අන්න තෝරගෙන යනකොට, ලියාගෙන යනකොට ඔන්න ලිහිලිහි යනවා. හරිද? හැබැයි හරියට තෝරගත්තොත් ඉතින් එතනින්ම ලිහිලා ලිහිලිහි යනවා. හැබැයි මේක නැවත නැවතත් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න, මේ කාරණේ තව තවත් එන්න. දැන් මේ අද කියන එක ඔබ තව තවත් දෙකක් යනකොට තවත් වෙලා තවත් ප්‍රශ්න ගැටළු ටිකක් එයි. හරිද? එතකොට මේක ලිහිලිහියි. ඊළඟ කාරණේ තමයි මේ ඔක්කොම ටික දැන් ගැලවෙන්නේ කොහොමද කියන එකට එක උපමා කතාවකින් මේක කියලා මම තෝරලා දෙන්නම්. එතකොට ඔබට මේක පැහැදිලි වෙයි. හිතන්න මේක ඔබ පොඩි කාලේ කතන්දරයක් අහලා ඇති. මේ දැන් කාලේ අපේ පුංචි පුතාලා දුවලා නම් ඔය කතන්දර අහලා නැතුව ඇති. මේ කතාවක් තියෙනවා. හාවෙක් ඉන්නවා මේ කැලේක නිදාගෙන. මේ හාව නිදාගෙන ඉන්න තැන තියෙනවා තල්ලත්තා. මේ තල්ලත්තට වැටෙනවා මොකද්ද? බෙලිගෙඩියා. මේ තල්ලතර බෙලිගෙඩිය කැටන ගමන් හාව ගැසිලා හැරෙනවා. ගැසිලා හැරිලා ගමන් හාව හිතනවා. හාව හිතනවා මොකද්ද? ලෝකේ පෙරලීගෙන එනවෝ කියලා. මොකද කරන්නේ? හාව දුවනවද නැද්ද? හාව දුවන්න පටන් ගන්නවා. ලෝකේ පෙරලීගෙන එනවෝ කියලා මේ හාව දුවන්න පටන් ගන්නවා. හරිද? දැන් මේ හාව දුවගෙන දුවගෙන යනකොට හාව පිටිපස්සෙන් කවුද දුවන්න පටන් ගන්නෙ? දැන් හාව පිටිපස්සේ ඊට පස්සේ මූවා කොටියා ඔය ඔක්කොම තියෙන කැලේ ඉන්න සතු ටික ඔක්කොම දුවනවද නැද්ද? හරි. ඕම දුවන අතරේ එක ප්‍රඥාවන්ත සතෙක් අනිත් පැත්ත හැරෙනවා. බය නැති සතෙක්.
එයා හැරෙනවා අනිත් පැත්ත. අනිත් ඔක්කොම බයගුල්ලෝ. එක ප්‍රඥාවන්ත බය නැති සතෙක් අනිත් පැත්ත හැරෙනවා. යනවා මොකද්ද? ලෝකෙ පෙරළුණා කියන තැනට. ලෝක පෙරළීම පටන් ගත්තා කියන තැනට. ගිහිල්ලා බලනකොට මොකද්ද තිබුණේ? එතන ලෝකයක් තිබ්බද? නෑනේ. ඇයි? ලෝකෙ කොහෙද තිබුණේ? අර හාවගේ හිත තුල පහළ වෙලා ඊට පස්සේ අනිත් සත්තුන්ගේ හිත තුල පහළ වෙච්ච ලෝකයක් මිසක් ඇත්තටම තිබ්බ ලෝකයක්ද? නෑ. ඇත්තටම තිබ්බ ලෝකයක් නෙමෙයි. පැහැදිලිද? මෙන්න මේ පොඩි කාරණේ ඔබ තෝරගත්තනම් මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. හරි. හැම වෙලාවෙම මොකද්ද වෙන්නේ? අහක යන තල්ලත්තට මොකද වෙන්නේ? බෙලිගෙඩි වැටෙනවද නැද්ද? අහක යන තල්ලතු වලට බෙලිගෙඩි වැටෙන වැටෙන පාරයක් වාසා ඔබට ලෝකයක් පහළ වෙනවද නැද්ද? පැහැදිලි. අන්න ලෝකයක් පහළ වෙනවා, සිතක් පහළ වෙනවා, මම පහළ වෙනවා. දැන් මේ විදිහට ලෝකේ පහළ වෙනකොට ලෝකේ පෙරලෙනෝ කියලා දුවන්න සතෙක් පහළ වෙනවද නැද්ද? කවුද මේ සතා? මම පහළ වෙනවා. මම පහළ වෙලා ඊට පස්සේ කඩාගෙන විදගෙන දුවනවද නැද්ද? ඒ දුවන අය පිටිපස්සෙන් අනිත් අය දුවනවද නැද්ද? මේක කියනවා අනුසෝතගාමි වැඩපිළිවෙල කියලා. වචනන්න ඕනි නෑ. ඕක තමයි ලෝක වැඩපිළිවෙල. අන්න හිතහයිය තියෙන බය නැති ප්‍රඥාවන්තයෝ ඔහොම දුවන්නේ නැහැ. මොකද කරන්නේ? එහෙම ටික කාලයක් දිවුවත් එක තැනකදී නැවතිලා ආයි මොකද කරන්නේ? හැරෙන්න පටන් ගන්නවා. දැන් ඒ වගේ අන්න හැරිලා මේ පැත්තට එනවා. මේ අවිද්‍යාවේ ස්වභාවය තමයි හැම වෙලාවෙම මොකද්ද? උත්තරයක් හොයන එක. මේ ගොඩනැගිච්ච ලෝකයේ බොරුවක් කියලා නොදැන උත්තරයක් හොයන එක. හරිද? හිතන්න ඔබට ප්‍රශ්නයක් ගොඩනැගෙනවා. ඔබට දුකක් ගොඩනැගෙනවා. මේ ප්‍රශ්නයක් ගොඩනැගිච්ච ගමන් අපි ඉක්මනට උත්තරයක් හොයනවද නැද්ද? ඉක්මනට මොකද කරන්න ඕනේ? උත්තරයක් හොයනවා. දුකක් ගොඩනැගිච්ච ගමන් මොකද කරන්නේ? දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවද නැද්ද? උත්සාහ කරනව නේද? මේක වෙන්නේ අවිද්‍යාවේ. ප්‍රශ්නයක් ආවම උත්තරයක් හොයන්න, දුකක් ආවම දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. හැබැයි යථාර්ථය දැකලා මොකද කරන්න ඕනේ? ඒ ගොඩනැගිච්ච ප්‍රශ්නේ, ඒ ගොඩනැගිච්ච දුක ත අර උත්තර හොයන්න අර ලෝකෙ පෙරලෙනෝ කියලා කඩාගෙන විදඟන දුවන්නේ නැහැ ප්‍රඥාවන්තයෝ. අනිත් පැත්ත හැල්ල බලනකොට තේරෙනවා ඒ ප්‍රශ්නේ ගොඩනැගිලා දුන්න සිත දකින්නවා. තල්ලත්තට බෙලිගෙඩිය වැටිච්ච තැනට ගිහිලා බලනවා, සිත බලනවා. ඒ දුක ගොඩනැගිච්ච සිත බලනවා. ඒ ප්‍රශ්නේ ගොඩනැගිච්ච සිත, දුක ගොඩනැගිච්ච සිත දිහා බැලුවාන් පස්සේ එතන මොකද්ද තියෙන්නේ? තිබිච්ච ලෝකයක්ද මේ? තිබිච්ච ලෝකයක්ද? පෙරලෙන ලෝකයක් තිබිලා තියෙනවද එතන? පෙරලෙන ලෝකයක් තිබිලත් නැහැ, තිබිච්ච ලෝකයක්කුත් නෙමෙයි. ඒක මනං කල්පිතව හටගත්තු ලෝකයක්. ඒක හරහා පහළ වෙච්ච සතත් හිටපු සතෙක්ද? හිටපු සතෙකුත් නෙමෙයි. ඒකත් මනං කල්පිතව පහළ වෙච්ච එක. ඒක තුල තියෙන ප්‍රෝඩාව, බොරුව, මුලාව දකිනවා. ප්‍රෝඩාව, මුලාව, බොරුව දකින්න දකින්න මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ප්‍රෝඩාව, මුලාව දකින්න දකින්න. දැන් අපි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවද? ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. තියාගන්න උත්සාහ කරනවා. තියාගන්න උත්සාහ කරන්නේත් නැහැ. අන්න ප්‍රෝඩාව, මුලාව දකින්න දකින්න මොකද වෙන්නේ? ඉබේම නිදහස් වෙලා යනවද නැද්ද? එතකොට මේ නිවන කියන්නේ මේ අනාගතයට කරන ආයෝජනයක් එහෙම නෙමෙයි යා. ඒක ඔබ හොඳට තෝරගන්න. දැන් මම ඔබෙන් මෙහෙම ඇහුවොත් කවුරු හරි කෙනෙක් ඔබෙන් ලක්ෂ 20ක් විතර ඉල්ලනවා. ඉල්ලලා කියනවා මම මේක ලබනාත්මෙ දෙන්න. නැත්නම් ලක්ෂ 20ක් විතර ඉල්ලලා එයා කියනවා මම මේක මෛත්‍රී බුද්ධ ශාසනයේ කාලේ දෙන්න කියලා කිව්වොත් ඔබ ලක්ෂ 20 දෙනවද? නෑ නේද? එහෙම එකක් නෙමෙයි මේක. මේ මොහොතේ ඔබ දකින්න ප්‍රමාණයට මේ මොහොතේ නිදහස් වෙන එක. ඒ ඊපස්සිකයි කිව්වේ ඒකයි. මේ මොහොතර දකිනකොට මේ මොහොතේ යමක් අවබෝධ වුණා නම් ඒ ප්‍රමාණයට ඔබ නිදහස් වෙනවා. ඒකයි නිවන කියන්නේ. ඉතින් අර පහළ වෙච්ච අර සිත තුළ තියෙන ප්‍රෝඩාව, වංචාකාරී ස්වභාවය, අර ඇත්ත යථා ස්වභාවය මිරිගුව දැක්කනම්
ප්‍රශ්නෙට පණින්නේ නැතුව උත්තර හොයන්න යන්නේ නැතුව අරක දකින්න දකින්නකොට මොකද වෙන්නේ? හොදනවත ඔබේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්න එක හරියට දැක්කනා. ටික දවසක් කරලා බලන්න. හරි. හරි. නැහැ ඉතින් අවසන් කරන්නම් එක්තරා කාරණකින් කියලා අවසන් කරන්න. දැන් අවසන් කරනවා කියලා කීප වතාවක් කිව්වා. හරි. අපි ඉතින් මේ ටික ආයි ඔබ මායි හම්බෙයි දන්නෙත් නැහැ. අවසාන වතාවට එකක් කියලා යන්න. එතකොට අල්ලගන්න කෙනෙකුට එතනින් එහාට අල්ලගෙන යන්න පුළුවන්. හරි. හිතන්න ඔබ රැයට හීන දකින්නවනේ. දැන් රැයට හීන දැක්කන් පස්සේ දැන් මේ හීනේ ද එක එක තැන් වලට යනව නේද? ඒ තැන් කෝ? හීනේ ද හම්බෙච්ච අය කෝ? හීනේ ද ගත වෙච්ච කාලය කෝ? හීනේ ඇතුළේ හිටපෝ මම කෝ? කියන්න බෑ නේද මොකක්වත්? පණවන්න බෑ නේද? හරි. දැන් ඊයේ දවසේදී ගිය තැන් ටික, ඊයේ දවසේදී හම්බෙච්ච පුද්ගලයෝ ටික, ඊයේ දවසේදී ගත වෙච්ච කාලය, ඊයේ දවසේදී වෙච්ච සිදුවීම් ටික, ඊයේ දවසේ හිටපු මම මොකක් ගැන මොකද හිතන්න වෙන්නේ? ඒකයි අර හීනේ අතර වෙනසක් තියෙනවද? පැහැදිලිද? එතකොට මේ මොහොතට කලින් සම්පූර්ණ අතීතේම ඉතුරු නැතුවම නිරුද්ධද නැද්ද? එතකොට මේ මොහොතට කලින් වෙච්ච සම්පූර්ණ අතීතයයි අර හීනය අතර තියෙන වෙනස මොකද්ද? වෙනසක් නැහැ නේද? එතකොට මේ වර්තමාන මොහොතෙත් ඔබ දකින්නේ, ඇහින්නේ, පෙනෙන්නේ වර්තමානයේද එහෙම නැත්නම් අතීත මතක සටහන් ටිකක් ඔස්සේ ගොඩ නැගිල්ල දුන්න එකක්ද? එතකොට වර්තමාන මොහොතෙත් ඔබ සිටින්නේ මේ හීනය තුළමයි නේද? පැහැදිලිද? වර්තමාන මොහොතේ තියෙන මොකද්ද? හීනය තුළමයි. දැන් හීනේ අතරමැදදී දැනගත්තොත් මේ දකින්නේ හීනයක් කියලා තවදුරටත් හීනෙන් බය වෙන එක වෙනවද නැද්ද? අන්න ඒක තෝරගන්න. මේ කියපු කාරණාවලට ඔබෙන් තමයි නිර්වාණය පවතින්නේ. මේ අද මං කියපු ඒවා උපමා විදිහට ගන්න, මේ වචනවල පිහිටා සිටින්න එපා. මේ කියපු ඒවා නිකන් ආධාරකයක් විතර විදිහට ගන්න. මොකද යමක් අර අපි අර කිව්වොත් ලුණු කාපු කෙනෙකුට ඒ ලුණු වල රස වචන වලට ගොඩනගලා කියන්න පුළුවන්ද? තව කෙනෙකුට ලුණු කාපු නැති පිරිසකට බෑ. ඒ වගේ මේ නිර්වාණය ගැන කියන කාරණේත් වචන වලට නගන තැනම ඒ ගොඩනැගෙන වචන මේ නිර්වාණය නෙමෙයි. මොකද මේ වචන සාපේක්ෂයි. මේ වචන කියන්නේ ප්‍රඥප්ති. මේ වචන කියන්නේ සම්මුතියන් ගොඩක් විතරයි. මේ වචන තුල නිර්වාණය නෑ. මේ උපමා තුල නිර්වාණය නෑ. ඒකට එක තමයි කිව්වේ වචන අමතක වේවා අදහස වැටහෙවා කියලා. වචන අල්ලගෙන දැඟලුවට දිව්වට කවදාවත් ඔබට නිර්වාණය ලැබෙන්නේ නෑ. ඒ නිර්වාණය හොයන අය නෙමෙයි. ඒකට මේ වචන පිටිපස්සෙන් තියෙන අන්න වචන අමතක වේවා අදහස වැටහෙවා කියලා මේ කාරණේ තෝරගෙන මේ කාරණේ මං කියපු එක වචනයකවත් පිහිටා සිටින්නේ නැතුව ඒ වචන පිටිපස්සෙන් තියෙන කාරණේ අල්ලගෙන මේ දුකෙන් නිදහස් වෙන්න ඔබ දක්ෂ වෙන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව ඔබ සිළු දෙනාටම පහළ වේවා. හොඳයි එහෙනම් සාදුකාරයක් දෙන්න සිළු දෙනාම. හොඳයි එහෙනම් සිළු දෙනාම චේතනා පිහිටව ගන්නට ඕනි. අද දිනේදී මේ උතුම් වූ පින්කමක් සිද්ධ කරන්නට යදුනා. මේ ධර්ම දානෙ මේ කුසලයක් සිද්ධ කරන්නට යදුනා. මේන් අද මේ ස්ථානෙට පැමිණිලා මට කලින් ඔබ යම්සි අවබෝධයක් තිබුණා නම් මේ මොහොත වෙනකොට ඒ අවබෝධය යම්සි වැඩිවීමක් වෙලා තියෙනවා නම් ඒ වැඩිවීමෙන් යම්සි කුසලයක් ජනිත වුණා නම් ඒ ජනිත වූ සීල කුසල් මීට වසර 4කට පෙර පරලෝ සැපත් HM චන්දසේන මහතාත් ඒ වගේම ඥානා චන්දසේන මෑණියනුත් පියන්ත හේවා මධ්‍යම සහෝදරයා ඇන ත්‍රිටිගහපොළ මෑණියන් ඇතුළු ඔබ නමින් අප නමින් සිටිනා වූ සීල සතර වර්ගයේ ඥාති පිරිසත් සියලු ලෝක සීල සත්‍යයන්ටත් මේ සියල්ල කියන්නේ මේ සිතුවිලි මාත්‍රයක පහළ වෙන මිරිගුවක් බව කියන අවබෝධය ලැබේවා. ලෝකය කියන්නේ මේ සිතුවිලි මාත්‍රයක් තුළ පහළ වෙන මිරිගුවක් මායාවක් බව අවබෝධය ලැබේවා. ලෝකය කියන්නේ මේ සිතම බව අවබෝධයට පත් වේවා. මොහොතක් මොහොතක් පාසා මම ගොඩනැගිලා සත්ත්වයට පත්වනා වූ ඒ සත්ත්ව වැඩපිළිවෙලින් අත මිදේවා. සියලු ලෝක සියලු සත්‍යයම නිවනින්ම සැනසෙත්වා කියලා අදිස්ථාන තබලා තුන් අතාව සාදුකාර දෙන්න. හොඳ එන ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස නිච්චං උද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සුවපත් වේවා යහපතක්ම වේවා.